අයිබුවන්. තවත් එක් ලෝක ළමා දිනයක් දින කිහිපයකට කලින් අවසන් වුණා. මේ ළමා දිනයේදී අපි බොහෝ දෙනෙක් මේ දරුවන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. විවිධ ආයතන, විවිධ පුද්ගලයෝ, දෙමව්පියෝ, මාධ්‍ය ආයතන, විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය පවා අපි මේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් කරා. නමුත් මේ ළමුන් පිළිබඳව කතා කිරීම එක් දිනයකට පමණක් සීමා කළ නොයුතු බව අපි බොහෝ දෙනෙක් පිළිගන්න දෙයක්. එසේ වුවත් මේ ළමා දිනය පිළිබඳ ළමුන්ගේ ලෝකෙ පිළිබඳව කතා කිරීම බොහෝ වෙලාවට මේ ලෝක ළමා දිනෙ ඔබට බොහෝ පිරිස් අරගෙන යන්නේ නැහැ. නමුත් ජාතික රූපවාහිනිය වශයෙන් අපි හිතුවා මේ ළමා දිනය පිළිබඳව, ළමයින්ගේ ලෝකය පිළිබඳව, ළමුන් පිළිබඳව මීට වඩා පුළුල් මානයක සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. ඒ සාකච්ඡාව අද ඔබගේ ආලින්දයට අපි අරගෙන එන්නේ ඔබගේ දරුවා ගැනම හිතලා. මගේ දරුවට මොකද වෙන්නේ? ඔබේ දරුවට මොකද වෙන්නේ? ළමා කාලය කියන්නේ අනාගත අපගේ වැඩිහිටි කාලය, තරුණ කාලය කියන මේ සමයන් තීන්දු කරන ඉතා වැදගත් කාල පරිච්ඡේදයක්. එතකොට මේ කාලය ගැන අපි හැමෝම ඉතා උනන්දුයි. සමහර වෙලාවට මේ උනන්දුවම අපේ ළමයින්ට අභියෝගයක්, කරදරයක් වෙන අවස්ථාද නැතුව නොවේ. හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවා පිළිබඳව සිහිනයක් තියෙනවා. මේ සිහිනය කෙතරම් විශාලද කියන එක දරුවා බොහෝ වෙලාවට දන්නේ නැහැ. නමුත් දෙමව්පියන්ගේ පැත්තෙන්, දෙමව්පියන්ගේ ලෝකයේ, දෙමව්පියන්ගේ සතුටෙන් ඉතා විශාල කොටසක් තමයි මේ සිහිනය සැබෑ කරගන්න එක. එසේනම් මේ සිහිනය සැබෑ කර ගැනීම කෙසේ කළ යුතුද? දරුවාට කෙතරම් සුභවාදී ආකාරයකට මේ කළ යුතුද? එහිදී පැනනගින ගැටලු මොනවාද? දරුවාවට ලෝකය කොයි වගේද? මෙන්න මේ පිළිබඳව කතා කරන්න ඔබේ දරුවට මොකද වෙන්නේ, මගේ දරුවට මොකද වෙන්නේ කියන මාතෘකාව පිළිබඳව මේ සංවාදයට අද මේ මැදිරියට පැමිණ තිබෙනවා. මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමට ලංකාවේ සිටින ඉතාම විශේෂ විශේෂඥයන් තිදෙනෙක්. මම මුලින්ම හඳුන්වලා දෙන්න කැමති කොළඹ වෛද්‍ය පීඨයේ සායනික මනෝවිද්‍යාඥ මහාචාර්ය පියංජලීද සොයිස මහත්මිය. එතුමිය මේ ළමා මනෝවිද්‍යාව පිළිබඳව ඉතා විශාල වැඩ කොටසක්, ඒ වගේම ග්‍රන්ථ ගණනාවක් රචනා කර තිබෙනවා. ඒ වගේම කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝවෛද්‍ය මහේෂ් රාජසූරිය මහත්තුමා. එතුමත් ළමුන් පිළිබඳව සක්‍රියව ක්‍රියාකාරී වන මහත්මේ. ඒ වගේම විශේෂයෙන්ම සමාජ විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ ළමුන් වගේම බොහෝ සමාජ ගැටලු පිළිබඳ වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ අත්දැකීම් තිබෙන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශුභාංගි හේරත් මහත්මිය, ඔබ සියලු දෙනාම ජාතික රූපවාහිනී මැදිරියට ඉතා සාදරයෙන් පිළිගන්නවා මේ ළමුන් පිළිබඳ කතිකාවට. මා මුලින්ම කැමති මහාචාර්ය ප්‍රියංජලි ද සොයිස මහත්මිය දැනගන්න. දැන් මං හිතන්නේ මේ ළමුන් පිළිබඳ කතා කරද්දී අපිට තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ ළමුන්ගේ බුද්ධි වර්ධනය, ළමයාගේ මානසික සංවර්ධනය කියන ප්‍රශ්නේ. බොහෝ දෙමව්පියෝ මේ බුද්ධි වර්ධනය කියන එක මේ අධ්‍යාපනයත් එක්ක කලවම් කරගෙන තියෙනවා. මං හිතන්නේ ඒකට හොඳම උදාහරණේ ඊයේ අපිට ලැබුණා. ඒ තමයි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල. තර්ම ශිෂ්‍යත්ව විභාගය ගත්තම බොහෝ වෙලාවට කියන්නේ මේක මේ අම්මලා තාත්තලාගේ විභාගයක් කියලා. මේක දරුවන්ට දැනෙන්නේ නැහැ. මේ විභාග පීඩන නිසා බොහෝ දරුවෝ විශාල ගැටලු වලට ලක් වෙනවා. ඒතර ඔබතුමිය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද මේ ළමයින්ගේ බුද්ධි වර්ධනය, මේ මනෝ සමාජීය වර්ධනය, මේ විභාග වලට දාන තල්ලුව, මේ දේවල් කොයි විදියටද ළමයින්ට බලපාන්නේ? දෙමව්පියෝ කොහොමද මේ දරුවෝ මේ දේවල් වලට යොමු කරන්නේෙහිදී මොනවද ඔබතුමියගේ නිර්දේශය? ඒක ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් මනෝජ්. දැන් අපි බුද්ධිය ගැන කතා කරොත්, දැන් අපේ සමාජයේ වැඩිපුර මේ ආසියාතික රටවල බුද්ධියට ලොකු තැනක් දීලා තියෙනවා. අපි හිතනවා මේ බුද්ධියෙන් තමයි ඉදිරි අනාගතයේ ළමයෙක් වැඩිහිටියෙක් බවටපත් වුණාම බොහොම සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා තමයි ඉස්කෝලවල ගෙදරදී මේ විභාග ප්‍රතිඵල ගැන ගොඩාක් අවධානයක් තියෙන්නේ. නමුත් අපි දන්නවා මනෝවිද්‍යාත්මක පැත්ත බැලුවොත්, බටහිර රටවල් වල වෙන දේවල් බැලුවොත් බුද්ධියට වඩා තව අංශයකුත් ඒගොල්ලෝ බලනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. භාව්‍යමය බුද්ධිය,
භාවිම බුද්ධිය කියන්නේ මේ පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි, ළමයෙක්ගේ පෞරුෂත්වයේ ලක්ෂණ පහක් තියෙන්න ඕනේ කියලා. එතකොට පොතේ පැත්තේ අවශ්‍ය තමයි. නමුත් පෞරුෂත්වයේ ලක්ෂණ පහක් තිබුණොත් ඒක එකතුව තමයි දිගු කාලීන සාර්ථක ජීවිතයකට අවශ්‍ය වෙන්නේ කියන්නේ. දැන් මේ භාවිම බුද්ධිමං කියන ලක්ෂණ පහක් තියෙනවායි කියලා. අතින් අපිට අහන්න පුළුවන් මේක බලාගෙන දෙමව්පියන්ට දෙන් එන් ඒගොල්ලන්ගේ ළමයිට මේ ලක්ෂණ පහ තියෙනවද කියලා. පළවෙනි එක තමයි තමයාගේ ළමයාට එයාගේ මානසික තත්ත්වය වෙලාවෙන් වෙලාවට දන්නවද. ළමයා තරහ ගියාම ළමයා දන්නවද මට තරහ ගියායි කියලා. ළමයට ඉරිසියාවක් ඇති වුණාම දැම්මට ඉරිසියාව තියෙනවා කියලා දන්නවද ඔබේ ළමයා. දෙවෙනි එක තමයි තමගේ දරුවාට මේ තියෙන යම් යම් මානසික තත්ත්වය හරියාකාරය සමාජයට ඔබින විදියට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි එක තමයි ළමයාට ලොකු ප්‍රශ්න ආවහම ඒ ළමයාට හැකියාවක් තියෙනවා ඒ ප්‍රශ්නය දරාගෙන ඉඳලා ඒත් එක්කම කරන්න ඕන ජීවිතය කටයුතු කරගෙන යෑම. ඒ තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි ළමයාට හැකියාවක් තියෙනවාද අනිත් අයගේ මානසික තත්ත්වය අඳුනා ගන්න. පස්වෙනි එක තමයි ළමයාට හැකියාවක් තියෙනවද සමාජයේ ඕන තරාතිරම ඉන්න යම් යම් ආගමික වෙනස් ළමයින්ත් එක්ක සම්බන්ධය හොඳින් කරගෙන යෑම. ඉතින් මේ ලක්ෂණ පහයි බුද්ධි අපි මේ විභාග වලින් බලන එකයි අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් අපේ සමාජයේ අපි ඒක වැඩිපුර දකින්නේ නැහැ සමාජ. ඇත්ත වශයෙන් මම හිතන්නේ ඔබතුමිය ඉතා වැදගත් දෙයක් මෙතන මතු කරා. ඒ තමයි මේ අපි මේ බලන බුද්ධියයි අපේ අධ්‍යාපන ක්‍රමයයි අතර ලොකු සම්බන්ධයක් නැහැ කියන එක. දැන් විභාග අපි ගත්තොත් එහෙම දැන් ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගෙත් තියෙන බුද්ධි පරීක්ෂණ කියලා ප්‍රශ්න දාලා ඉවර වෙනවා. දැන් මේක මේ ළමයාගේ මේ කියපු පංචවිධ බුද්ධීන් වර්ධනයට මේ විභාග වලින් කොයි වගේ බලපෑමක් දෙන්නේ? එහෙම නැත්නම් මේ බුද්ධීන් වර්ධනයට තරම් බලපෑමක් වෙන්නේ නැද්ද? ඉතින් කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් අපි ශිෂ්‍යත්වයේ ගත්තොත් අපි එකට කියනවා බුද්ධියේ බුද්ධිය මනින ප්‍රශ්න තියෙනවායි කියලා. නමුත් මේ භාවයේ මේ බුද්ධිය මනින කිසිම දෙයක් නැහැ එතන මනෝජ්. නමුත් ළමයා ඉගෙන ගත්ත යම්සි දෙයක් මනිනවා ඒක ඇත්ත. යම්සි ආවේනික වශයෙන් ගත් යම්සි හැකියාවන් බලනවා ඒක තියෙනවා. නමුත් ලොකු අංශයක් ළමයාගේ වර්ධනයේ හැකියාවන් බලනවා ඒක තියෙනවා. නමුත් ලොකු අංශයක් ළමයාගේ වර්ධනයේ ළමයාගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න අවශ්‍ය ගොඩක් පැතිකඩ අපේ විභාගවලින් මැනින්නේ නැහැ මොකක්වත්. එහෙම දෙයක් නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ අපේ විභාග ප්‍රතිඵලවලින් ළමයාගේ මානසික තත්ත්වය බුද්ධිය හොඳට පෙන්නුම් කරනවායි කියලා. ඉතා වැදගත්. මොකද ගොඩක් වෙලාවට මේ විභාග ප්‍රතිඵල ආවයින් පස්සේ විභාග ලකුණු දැනගන්න අපි හරි කැමති. ඊට පස්සේ මේ ලකුණු මත අපි හිතනවා මේ ගොඩක් ලකුණු තියෙනවා නම් තාමත් බුද්ධිමත් ළමෙක් කියලා දරලා. මම හිතන අපි ඉදිරියටත් ඒ පිළිබඳව වැඩිදුරට කතා කරනවා. මම කැමති විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහත්මයාට හැරෙන්න. දැන් අපි සාමාන්‍යයෙන් ළමුන් ගැන කතා කරද්දී අපි කියන වචනයක් තියෙනවා හෙට ලෝකය ඔබේ කියලා. මම හිතන්නේ මේ වචන තුලම සංගවී තියෙන දෙයක් තියෙනවා අද ලෝකේ ඔයගලන්ට අයිති නැහැ කියන එක. එතකොට දැන් මේ තියෙන එක සංවාදයක් තමයි මේ දරුවන්ට අපේ ලෝකයේ තියෙන තැන පිළිබඳව. ද සමහරු කියනවා දරුවන්ට බඳව. ද සමහරු කියනවා දරුවන්ට ඉස්සරට වඩා ලොකු තැනක් තියෙනවා. ළමයින්ට ලෝකෙ දිනන අවස්ථාවල් හදලා තියෙනවා. ඒ වගේම මේ ළමයින්ට තියෙන තැන අපි ඇත්තටම බලාපොරොත්තු වෙන තැනද? ළමයින්ට නියමිත තැන ලැබිලා තියෙනවද? මොකද්ද මේ පිළිබඳ ඔබේ අදහස? ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සෙල්ලා මට තප්පරයක් දෙන්න මනෝජර ඉස්සෙල්ලා කතා වෙච්ච කාරණේට එක කාරණයක් ඇඳන්ද ආචාර්ය පියංජලි පැවසු විදිහට මේ ජීවිතයේ අවශ්‍යම දේවල් මනින්න නැතුව වෙනත් දේවල් මනින විභාගයක් හැටියට දකින්න පුළුවන් ශිෂ්‍යත් විභාගේ. හරි, ඒකෙන් බුද්ධිය මනිනවා කියමුකෝ. ඒතර ඔය කියන බුද්ධිය මැනෙනවා නම් ශිෂ්‍යත් විභාගේ සුපිරි ප්‍රතිඵල ගත්ත ළමයි උසස් පෙළ විශ්වවිද්‍යාල මට්ටමේදී ලෝකේ බැබලෙන්න ඕනේ. මේ සුපිරි මොළ කොහෙන් ගිහිලා නතර වෙයිද කියන්න බැරි ප්‍රතිඵල ඇති වෙන්න ඕනේ. නමුත් අපි එහෙම එකක් මන් දන්නේ දකින්නවද කියන එක. ඒතර අපි මේ සුපිරි ලක්ෂණ දකින්නවද කියන එක. ඒතර අපි මේ සුපිරි ලකුණු කියලා අඳුනාගන්නේ සුපිරි මොළද නැද්ද කියන එකත් බුද්ධියවත් හරියට මැනනවද කියන එකත් මට සමහරට ප්‍රශ්නේ. ඒක තමයි මට එකතු කරන්න ඕනෙච්ච කාරණය. ඔබේ ප්‍රශ්නෙට හැරුණොත් ඒ ගැන ගොඩක් ගැඹුරින් කතා කරන්න දේවල් තියෙනවා. මම හිතන්නේ අපිට කාලයත් එක්කලා ඒක
තව ගැඹුරට යන්න පුළුවන්. මම ඒකට පටන් ගන්නමකට පොඩි සිද්ධියක් කියන්නම් මං දැකපු. දැන් කැන්ටිමක දැකපු දර්ශනයක්. දැන් බොහොම බිසි කැන්ටින්යක්, සෙනග ගොඩක් වැඩි. මුදලාලිට හැමෝම ඇවිල්ලා අද්දික් කරලා අරග දෙන්න මේ උපෝලිමකුත් නැහැ, කෑම ඉල්ලනවා. ඉතින් මුදලාලි එක එක්කෙනාට දෙනවා, අහුවෙන එක්කෙනාට. මොන විදිහට තෝරනද මන් දන්නේ. දැන් මම පැත්තකින් දැන් බලන් හිටපුවාම පේන දේ තමයි දැන් ළමෙක් ඇවිල්ලා මේ මැද්දෙන් අත දාලා ඉල්ලනවා කෑම. මුදලාලිට පේන්නේවත් නැහැ, ඇහෙන්නේවත් නැහැ, ඇහෙන්නේවත් නැහැ. අර වැඩි හිටියන්ට දීලා දීලා, වැඩියම කෑ ගහන එක්කෙනාට ඉස්සෙල්ලා දෙනවා. එහෙම දීලා 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 ඉවරුණාන් පස්සේ තමයි ළමයාගේ ඉල්ලීමට මුදලාලි කන් දෙන්නේ. ඒ අතරේ ටීවී එකේ යනවා නිවුස් එකක්, මෙහෙම ළමයෙක් අපයෝජනයට ලක් කරලා මෙන්න කියලා. ඉතින් ඒකත් රස කරලා මේ රූපවාහිනී එම චැනල් එකේ පෙන්නවා. එතකොට මේ මුදලාලි ඔළුව අත ගහ ගන්නවා, අයියෝ බලන්න මේ අපේ ළමයින්ට වෙලා තියෙන වැඩේ කියලා. ඉතින් විස්සෝප වෙනවා. නමුත් මේ මුදලාලිට තේරෙන්නේ නැහැ ඒ සිද්ධිය පටන් ගත්තේ ඔහුගෙන් කියලා. මේ ළමයාට තැන නොදී ළමයා පල්ලෙහාට දානකොට, ළමයාව දුබල කරනකොට, ළමයාව අවලංගු කරනකොට, ළමයාගේ ආත්මාභිමානයද, අර කලින් සඳහන් කරපු භාවය බුද්ධිය ඔක්කොම මොට වෙලා විනාශ වෙලා යනකොට, සහ අපේ ඇතින් ළමයාට සුදුසු පරිසරයක් යනකොට, සහ අපේ ඇතින් ළමයාට සුදුසු පරිසරයක් ගොඩනැංවෙන්නේ නැතිකොට ළමයා අපයෝජනයට ලක් වෙනවා. ඒක හැබැයි පටන් ගන්න අර අතනින්. ඒක අපි නොදක අර අන්තිම දරුණු සිද්ධියේදී කුලප්පු වෙලා කෑ ගහනවා ළමයින්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති, ළමයින්ගේ සුභ සාධනීය අනුතුරේ. නමුත් අපි දකින්නේ මේ අපිම ගෙදර කතා බහේදී, ට්‍රිප් එකක් යන්න කතා කරනකොට ගෙදර ළමයා කියන දේට අපි කොච්චර තනක් දෙනවද නැද්ද? ඉස්කෝලේදී ළමයෙක් ප්‍රශ්නයක් ආපුවම ගුරුවරයෙක් කොච්චර ඊට තනක් දෙනවද නැද්ද? මේ එතනින් පටන් ගන්න ළමයා පල්ලෙහාට දැමීම තමයි ලිංගික අපයෝජනය හෝ දරුණු ශාරීරික අපයෝජනය දක්වා යන්නේ. ඉතින් අපි දකින්න පටන් ගත්තේ නැත්තම් අපි අතින් මේ කියන අපි හැමෝම අතින් මේක වෙනවා. හිතන්න එපා මේක සමහර පිරිසක් පමණක් කරන දෙයක් කියලා. ඔබයි මමයි අතනොත් ළමයිව ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. මේක දකින් නැත්තම් අපි මේක හදපින් මේක හදාගන්න. මං කියන්නේ ළමයි කියන හැම දෙයක්ම අපි උඩ පැනලා කරන්න ඕනේ කියන නෙමෙයි. නමුත් ළමයට තැන දෙනවා කියන එක අපි අතින් සිද්ධ වෙන්නේ නැත්තම් එතන තමයි මේ ළමයාව අනතුරේ හෙලීම පටන් ගන්න. මේක gedera වෙන්න පුළුවන්, පාසලෙදි වෙන්න පුළුවන්, දහම් පාසලේ වෙන්න පුළුවන්, ටියුෂන් පන්තියේදී වෙන්න පුළුවන්, මගුල් ගෙදරකදී වෙන්න පුළුවන්, ළමයා අනුතුරේ හැලමින් තාත්තා බොනවා වෙන්න පුළුවන්. මේ හැම තැනදීම අපි මේක දැක්කේ නැත්නම් අපි මේ කතා කරන මාතෘකාව නිකන් මාතෘකාවක් වමනක් බවට පත් වෙනවා. මම හිතන්නේ ඔබ ඊටාම වැදගත් මාතෘකාවක් මතු කරා. ඒ තමයි මේ අපි හැමෝම අතින් කොහොමද මේ දරුවාව අනාගතයේ මේ දරුණු තැනකට, අපයෝජනය මේ වගේ තැනකට යන්න පුළුවන් පරිසරය හදන්න. ඒකට අවශ්‍ය වාතාවරණය. මම හිතන්නේ වෛද්‍ය රාජසූරිය මහත්මයා සඳහන් කරපු ප්‍රධානම තර්කයක් වුණේ අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා මේ අපයෝජනය සිදු වුණයින් පස්සේ ඒ පිළිබඳව කෑකුස්සම් ගන්න, ඒ පිළිබඳව පාරට බහින්න, ඒ පිළිබඳව ලිපි ලියන්න, ඒ පිළිබඳව වැඩසටහන් කරන්න. නමුත් ඊට පාර හදපු මූලික පියවරවල් සියල්ලටම අපි උදව් කරලා අවසාන ප්‍රතිපලයට බෙහෙත් කිරීමේ ක්‍රමවේද මම හිතන්නේ වෙනස් කරගන්න ඕන කියන එක මට හිතන්නේ මෙතන ඉතා වැදගත් දෙයක්. සුභංග හේරත් මහත්මිය, මම හිතන්නේ ඔබතුමියගේ මේ තියෙන සමාජ විද්‍යාත්මක පරිච මේ දැනුම මේ අත්දැකීම් සම්භාරය ඔස්සේ ඔබතුමියට ඇති ගොඩාක් දේවල් අපිට කියන්න මේ දරුවයි පවුල පිළිබඳව අද තියෙන ලොකු සටනක් තමයි මේ පවුල තුල දරුවා කෙසේ විය යුතුද යන්න පිළිබඳව. ඒක දෙමව්පියෝ බොහෝ දෙනෙක් මං හිතන්නේ වෛද්‍යවරුන්ට, පුවත්පත් වලට, රූපවාහිනී වැඩසටහන් වලට විවිධ විදිහට කතා කරනවා අපේ දරුවා මෙහෙමයි, අපේ දරුවා මේ වගේ. අද අපි මේ වැඩසටහන්දී අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ මේ සුවිශේෂී මේ වෛද්‍ය ගැටලු හෝ තියෙන එක් එක් දරුවාගේ ගැටලු වලට උත්තර හොයන්. අපි මේ පොදුවේ දරුවෝ ගැන කතා කරන්නේ. එතකොට මේ පවුල තුල දරුවට තියෙන තැන සහ අද පවුල තුල දරුවට තියෙන තැන සහ අද මේ පවුල ඇතුලේ දරුවා මුණ දෙන අභියෝග මේ පිළිබඳව අපේ අම්මලා තාත්තලා මොනවද දැනගන්න ඕනද?
පවුල කියන ඒකකයෙන් පිටස්තරක් දරුවෝ ඉන්නවා අපි ඒක මතක තියාගන්න ඕනේ ආරම්භයේදීම. නමුත් අපි බොහෝ දුරට පවුලක් තුල දරුවා ඉන්නවා කියලා හිතුවොත් ඒ පවුල විවිධාකාර පවුල් වෙන්න පුළුවන්. මව පියා සහ දරුවන් ඉන්න පවුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මව විතරක් හෝ පියා විතරක් ඉන්න දරුවා පවුල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හදාගත් දරුවන් ඉන්න පවුල් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක මව හෝ පියා නැතුව කොයි විදිය පවුලක් වුණත් පවුල විවිධයි. නමුත් පවුල් ඒකකයේ ඇතුළේ ඉතාම වැදගත් පුද්ගලයෙක් දරුවා කියන කාරණය අපි දකින්නේ ටිකක් ආදරය දැක්විය යුතුයි රැක ආදරය දැක්විය යුතුයි රැකවරණය දිය යුතුයි කියන අදහස තුළින් විතරයි බොහෝ විට. දැන් පවුලේ දරුවා කියන්නේ පහළ වයසින් බාල අත්දැකීමෙන් බාල සමහර විට අවශ්‍යතාවලිනුත් අඩු පුද්ගලයෙක් විදිහටයි දකින්න. එතකොට සීමිත අවශ්‍යතා ප්‍රමාණයක් කෑම බීම ඊළඟට පත පොත ඇඳුම් පැළඳුම් ඒ මූලික අවශ්‍යතා සහ මඟ පෙන්වීම ඔය ටික තමයි අපි බොහෝ විට දරුවා පිළිබඳව දකින්නේ පවුලක් තුළ. එතකොට වැඩිහිටියන්ගේ වගකීම වෙන්නේ මේ මූලික අවශ්‍යතා දරුවාට ලබා දෙමින් ඒ සීමා සහිත අවශ්‍යතා ලබා දෙමින් ඒ දරුවාට ඉදිරියේදී පුද්ගලයෙකු වීමට අවශ්‍ය මාර්ගය පෙන්වීම කියන එක. නමුත් මං පැහැදිලිවම අපි දකින කාරණයක් තමයි පවුලේ ඉතාම වැදගත් ඒකකයක් දරුවා. මව පියා දරුවන් අපි සමාජ විද්‍යාත්මකව දකිනවා මේ සියලු දෙනාටම සුවිශේෂ කාර්ය කොටස් තියෙනවා. සුවිශේෂ තත්ත්වයක් තියෙනවා පවුල තුළ. එතකොට ඒ වගේම දැන් මේ තත්ත්වයන් කියලා කියනකොට අපි හිතමු අපි සමාජ විද්‍යාත්මකව දකින තත්ත්වය කියන එක ටිකක් වෙනස් විදිහට. දැන් මව කියන තත්ත්වය කෙනෙක් ලබා ගත්තොත් නැත්නම් පියා කියන තත්ත්වය කෙනෙක් ලබා ගත්තොත් ඒ එක්කම දරුවා කියන තත්ත්වය තවත් පුද්ගලයෙකුට ලැබිලා තියෙනවා. ඒ දරුවා නැතුව අරගොල්ලන්ට මව හෝ පියා කියන තත්ත්වය නැත්නම් ආච්චි හෝ සීයා කියන තත්ත්වය නැන්ද මාමා කියන තත්ත්වය ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අපි අර පාසලක් කියලා ගත්තොත් අපි කියනවනේ ඉතාම වැදගත් කොටසක් ශිෂ්‍යයා කියලා. එතකොට ඒ වගේම ඒ වැදගත්කම පාසලේදී ශිෂ්‍යයාට තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වගේම ඉතාම වැදගත් කොටසක් තමයි දරුවා. මේ හැමෝටම මේ තත්ත්වම මේ තත්ත්වය ලැබිලා තියෙන දරුවා නිසා. අපි මදකට පොඩ්ඩක් වෙලාව පරිපූර්ණ මෝල්ට් මැලිබන් මෝල්ට් හැමෝටම හැම වෙලාවෙම නැවතත් ඔබතුමීට සමඟ. එතකොට ඒ දරුවාගේ අවශ්‍යතා බොහෝ විට අපි දකින්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ ඒ සමාජයේ විසින් තීරණය කරන අවශ්‍යතා තුලින්. අපි දකින්නේ දරුවාගේ අවශ්‍යතා කියලා දෙමව්පියන් විසින් ගොඩනගෙන ලෝකයට ඇතුළු වීම සඳහා දරුවාට ලබා දිය යුතු දේවල්. එතකොට ඒක තමයි අපි දරුවාගේ අවශ්‍යතා. දැන් ඉතාම සරල උදාහරණයක් ගත්තොත් අපි දැන් ওই ශිෂ්‍යත් විභාගයේ මතු කරපු නිසා ශිෂ්‍යත් විභාගය සමත් වී වෙනත් පාසලකට නැත්තම් ඔය නමගිය පාසලකට ඇතුළු වීමට දරුවාට ඕනද කියන එක අපි කවදාවත් විමසන්නේ නැහැනේ. කියන එක අපි කවදාවත් විමසන්නේ නැහැනේ. ඒක අපේ අරමුණක්. සමහරට දරුවා අකමැති වෙන්නත් පුළුවන් තමන් ඉන්න පාසල දාලා යන්න. නමුත් බොහොම සුළු ප්‍රමාණයක් පවුල්වල ඒක සිද්ධ වෙනවා. දරුවගෙන් අහනවා කැමතිද කියලා යන්න ඕනේ නැත්තම් මේ ওই පාසලෙම ඉන්න කියලා කියන අයත් අපි දන්නවා. නමුත් බොහෝ විට අපි ඒක කරන්නේ නැහැ. දරුවා කොහොම හරි උත්සගෙන ගිහිල්ලා කැමති හෝ අකමැති හෝ වෙනත් තැනක අපි තියෙනවා. ඊළඟට අපි තෝරා ගන්න පාඨමාලා සම්බන්ධයෙන් බොහෝ විට දැන් ඒ තත්ත්වේ පොඩ්ඩක් වෙනස් වෙගෙන යනවා. මොකද දෙමව්පියෝ දැන් තීරණයක් අරගෙන තිබෙනවා ළමයා යන පාරක යවන්න ඕනේ කියන දේ. නමුත් අපි මේ තීරණය කරන්නේ වැඩිහිටියෝ බොහෝ විට තීරණය කරනවා රැකියා ක්ෂේත්‍ර මොනවද වඩා ඵලදායි මේ විශේෂයෙන්ම මුදල් හදල් හම්බ කරන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද මේවට ඇතුල් වෙන දරුවට පාර පෙන්වන්නේ. පාර පෙන්වීමේ වැරද්දක් නැහැ.
නමුත් තෝරා ගැනීම තිබෙන දරුවා තියෙන්නේ දැන් අපි ඒක බොහෝ විට ගැනීම තිබෙන දරුවා තියෙන්නේ දැන් අපි ඒක බොහෝ විට කුඩා කාලේ ඉඳලම අපි වෙන පැත්තකට අපිට ඕනේ පැත්තකට දරුවා හරවන්න මහන්සි ගැනීමක් කරනවා. ඉතින් මෙන්න මේක තමයි මං හිතන්නේ දරුවා මුහුණ දෙන අභියෝගය. දරුවා ස්වාධීන තීරණ යම් කිසි ප්‍රමාණයකට ගත හැකි Taman පිළිබඳ යම් අනන්‍යතාවක් තමාගේම විසින්ම තමා විසින්ම ගොඩනගා ගන්නා පුද්ගලයෙක් හැටියට අපි පවුල් තුල දකින්නවද කියන ප්‍රශ්නේ. දැන් අපි මම කැමති වෙන්න පුළුවන් සංගීතයේ හදාරන්න නමුත් මට හදාරන්න වෙන්නේ විද්‍යා විෂයන් වෙන්නට පුළුවන්. ඉතින් එතකොට අන්න ඒ වගේ වෙනසක් ඒ වගේ ගැටුමක් දරුවා සහ දෙමව්පියන් තුල ඇති වෙන්නේ. ඒ ගැටුම බොහෝ විට මතු පිටට පැමිණෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ කීකරු දරුවෙක් කියන දරුවා. එතකොට මේ කීකරු දරුවා නම් බොහෝ විට දෙමව්පියන්ගේ අන ක්‍රියාත්මක කරන දරුවා තමයි කීකරු දරුවෙක් වෙන්නේ. ඒ අභියෝගයට ලක් වෙන දරුවා කීකරු දරුවෙක් වෙනවා. එතකොට නමුත් ඒ අභියෝගය තුල සමහර විට ඉන්නේ බොහොම සියුම් තීක්ෂණ දැනුමක් සහිත සහ විචාරශීලී දරුවෙක් වෙන්න පුළුවන්. ඒ අභියෝග කරන දරුවා. එතකොට මේ විචාරශීලී බව අපි එතනින්ම නතර කරනවා. ඉතින් මං හිතන්නේ පවුල තුල දරුවාගේ තත්ත්වය කියන එක හුඟක් සංකීර්ණයි සහ හුඟක් අපි කතා කළ යුතු දෙයක්. ඔබ මෙම වැඩසටහන නරඹන දෙමව්පියෙක් වෙන්න පුළුවන්. දරුවාගේ ස්වාධීනත්වය අපේ පවුල තුල අපි කොයි ආකාරයටද ගොඩනගන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ ඔබට හිතා බලන්න වැදගත් කරුණු රාශියක් මෙතන තියෙනවා. අපි සමාජලාට ළමයින්ගෙන් අහනවා, ඔයාලට තනියම මේ දේවත් කරගන්න බැරිද? ඇයිවට මේක තාම කරගන්න බැරි වුනේ? මම මොවුනද? හැබැයි අවසානයේ මොකක්ද මේ අපි කරලා තියෙන්නේ? ළමයිගේ තීරණ ගැනීමේ හැකියාව එහෙන් පිටින්ම අපි බොහෝ හැමදෙම අපියක්ම නෙමෙයි. නමුත් බොහෝ පවුල් තුල අපි නැති කරලා ළමයිගේ ස්වාධීනත්වය අහිමි කරලා. මෙතුමේ තව වැදගත් කරුණක් කිව්වා. ඒ තමයි මේ කීකරු දරුවා කියන සංකල්පය. අපි බොහෝ වෙලාවට කැමති ගුරුවරු දෙමව්පියෝ අපි හැමෝම කැමති මේ කීකරු දරුවට. කවුද කීකරු දරුවා කියන්නේ? අපි කියන විදියට ඉන්න දරුවා. මේ කීකරු දරුවා පවුල තුල අපි කියන විදියට ඉන්න සලස්සලා, පාසල තුල ගුරුවරු කියන විදියට ඉන්න සලස්සලා. එළියට දානකොට ඒ ලෝකයේ තව කී දෙනෙක් මේ කීකරු දරුවා Tamange කීකරු කෙනා බවට පත් කරගෙන ඒ දරුවා ගැටළු වලට මුහුණ දෙනවද කියන එක අද තියෙන එක අභියෝගයක්. මද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ මේ දරුවව කීකරු කරගෙන සමහර අය හරහා මද්‍රව්‍ය පොවනවා. වෙළඳ ව්‍යාපාරිකයෝ මේ කීකරු දරුවට දේවල් දෙනවා. සමහර මිතුරු පිරිස් මේ දරුවව කීකරු කරගෙන විවිධ හැසිරීම් වලට යොමු කරගන්නවා. එතකොට මේ දරුවාගේ කොන්ද අපි කඩලා තියෙන්නේ කොතනින්ද? මේ පිළිබඳව අපි ඉදිරියටත් තවදුරටත් කතා කරමු. මම කැමති ප්‍රියංජලි සොයිසා මහත්මියගෙන් අහන්න. දැන් මේ දරුවා කීකරු දරුවා කියන සංකල්පෙත් එක්කම අපි තව ටිකක් ඉදිරියට ගියොත් මේ බොහෝ දෙනෙක් කියන එක තමයි මේ අද කාලේ ළමයි ඉස්සර වගේ ළමයි නෙමෙයි. මේ ළමයි ඉස්සර නම් මෙහෙමයි, දැන් නම් මෙහෙම නෙමෙයි. ඉස්සර ළමයි නම් අපි කියන දේ අහනවා, දැන් ළමයි හරිම කලබලයි, අපි කියන දේවල් අහන්නේ. ඉස්සර ළමයි කීකරුයි, දැන් ළමයි එහෙම නැහැ. දැන් ළමයි ප්‍රචණ්ඩයි, අපි කියන ඒවා ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේකත් එක්ක බැඳෙන දෙයක් තමයි මේකට වෙලා තියෙන දේ තමයි මේ ළමයින්ට දඬුවම් කරන්න බෑනේ. ඉස්සර නම් දඬුවම් කරා, මේ දඬුවම් කිරීමෙන්ද ළමයි හරි ගියා. දැන් මේ එක එක රාජ්‍ය නෝන සංවිධානයක එක වැඩ හින්දා මේ අපිට දඬුවම් කරගන්න බෑ. අපිත් ඉතින් කරන්නේ නැහැ, මොකටද මේ නැති ප්‍රශ්න ඇති කරගන්නේ? ඒ හින්දා තමයි ළමයි මේ නරක් වෙලා තියෙන්නේ. ළමෙක් හරියට හදාගන්න බෑ. මොකද්ද ඔබේ අදහස? මම දන්නවා ඔබ ඉතා වැදගත් පොතක් මේ පිළිබඳව පළ කරා. මේ දරුවන්ගේ දඬුවම් කිරීම, දඬුවම් කිරීම කෙසේ කළ යුතුද, දඬුවම් කිරීමේ ප්‍රතිඵල, දඬුවම් කිරීමෙන් අපිට බලාපොරොත්තු වෙන දරුවා හැදෙනවද, එහෙ නැතිනම් දරුවා හදාගන්නේ කොහොමද? මොකද්ද ඔබගේ අදහස මේ පිළිබඳව? දැන් දරුවන් වෙනස් වෙනවා, කාලෙන් කාලට වඩා ප්‍රශ්න සහගත වෙනවා කියන අදහස මනෝජ් රෝමයේ 7 වසර ගානකට ඉස්සෙල්ලත් පොතපතක ලියලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ රෝම ශිෂ්ටාචාරය තියෙන කාලේ. ඒ කාලේ දෙමව්පියන් හිතලා තියෙනවා ඒ කාලේ ළමයි ඉස්සර හිටපයට වඩා ප්‍රශ්න සහගතයි කියලා. ඉතින් ඔක සාමාන්‍ය වැඩිහිටියන් කියන දෙයක් අපිත් කියලා ඇතිනේ.
ඉතින් ඒක වෙනවා. ඒකට එක හේතුවක් තමයි කාලෙන් කාලයට ඇති වෙන විද්‍යාත්මක වෙනස්කම් නිසා. අපි මේ ටෙක්නොලොජිකල් ඩිවයිසස් කියලා තියෙනවා. දැන් ෆෝන්ස් තියෙනවා, ටෙලිවිෂන්ස් තියෙනවා, මේ අන්තර්ජාලය තියෙනවා. તો ළමයින්ට තියෙන උත්තේජන අවස්ථා වැඩි. එතකොට ළමයින්ගේ මනස විසිරලා යනවා වැඩි. ඒක සාමාන්‍ය වැඩි. එතකොට ළමයින්ගේ මනස විසිරලා යනවා වැඩි. ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. දැන් දඬුවම් ගැන කතා කරොත් දඬුවම් කියන එක හික්මවීමයි කියන දෙක අතර අපි වෙනස දැනගන්න ඕනේ. හික්ම වෙන එක හික්ම හික් ළමයෙක්ව හික්මවීම අත්‍යවශ්‍ය දෙයක්. ළමයෙක් හික්මවා ගත්තේ නැත්නම් ළමයෙක් ගහක් ගලක් වගේ නිකං හැදෙනවා. දඬුවම් කියන එක වෙනස් දෙයක්. දඬුවම් කියන්නේ ළමයාගේ ශරීරයට හෝ මනසට දෙන ලොකු බලපෑමක්. දඬුවම් කිරීම ළමයාට සුදුසු නැහැ. හික්ම ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඒකයි පළවෙනි දේ. දැන් දඬුවම් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ශාරීරික දඬුවම් වෙන්න පුළුවන්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා physical punishment කියලා. ගොඩක් අය හිතනවා මේ ශාරීරික දඬුවම් කියන්නේ මේ අමානුෂික වශයෙන් ළමයාට දෙන ශාරීරික බලපෑම් කියලා. ළමයාව පුච්චන එක හරි, අධික වශයෙන් වේවැලෙන් ගහන එක හරි, ළමයාව බිත්තියකට විසිකල දාන එක හරි කියලා. ඒ ගැන නෙවෙයි අපි මෙතන කතා කරන්නේ. මොකද ඒව ඇත්තට නීතියනොත් වැරද්දක් හෙට ගන්න දෙයක්. අපි කියනවා ෆිසිකල් අබියුස් කියලා. මෙතන අපි කායික දණ්ඩනය කියන්නේ ළමයාට කොණ්ඩෙන් අදින එක, කණෙන් අදින එක, ටොක්කක් දෙන එක. ඒක අපි සාමාන්‍යයෙන් දෙමව්පියන් වැඩිහිටියන් භාවිතා කරනවානේ. ඒක හොඳයි කියලා හිතනවානේ. නමුත් අපි දන්නවා මනෝවිද්‍යාත්මක පරීක්ෂණයෙන් පෙන්නුම් කරලා තියෙනවා ඒව පවා ළමයාගේ මනසට ගොඩාක් බලපානවා. කෙටි කායන බලපෑමුත් තියෙනවා, දිගු කායන බලපෑමුත් තියෙනවා. තව අංශයක් තමයි මානසික දණ්ඩනය. අපේ සමාජයේ ගොඩක් අපි දැකලා තියෙනවා ළමයෙක් තව ළමයෙක් සංසන්දනය කරන. ඔයාගේ අයියා නම් හරි හොඳයි. අක්කා උදේ නැගිටලා ගෙදර වැඩත් කරලා තමයි ඉස්කෝලේ යන්නේ. ඔයා එහෙම නෙවෙයි. නැත්තම් සමහර ළමයාව ගෙන්නලා එයාගේ වැරදි අනිත් අයගෙ කියනවා. මානසික දණ්ඩනය. ඒ දෙකම සුදුසු නැහැ කියලා අපිට බොහොම හොඳට තහවුරු වෙලා තියෙනවා. නමුත් හික්මවීම කියන එක වෙනම දෙයක්. ඒකට ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පොඩි කාලේ කිඳගාඩන් එකේ නර්සරි එකේ ළමයිට රතු තරු දෙනවා, කළු තරු දෙනවා. වැරද්දක් කරාම කළු තරුවක්, හොඳ දෙයක් කරාම රතු තරුවක්. ඒ ක්‍රම හික්මවීමේ ක්‍රම. වයස අනුව හික්මවීමේ ක්‍රම වෙනස් වෙනවා. ඒව කරන්නට ඕනේ. එහෙනම් දඬුවම් කරන එක හොඳ නෑ. අපි දන්නවා ඒක. නමුත් හික්මවීමේ ක්‍රම භාවිතා කරන්න ඕනේ මනෝජ්. මං හිතන්නේ දැන් ඔබට තේරෙනවා ඇති ඔබ දරුවට දඬුවම්ද කරන්නේ හික්මවීමද කරන්නේ කියලා. මොකද අපි අහලා තිනවා ඉස්සර කතාවක් තිනවා වේවැල් කෝටු නාරන්සියඹලා අතු කියලා. ඒ වගේම හොදි හැඳි නොගා හදන්න නැතුව හදන්න නරකයි කියලා අහලා තිනවා. මොකද හැඳි ගෑවේ නැත්තම් හොද්ද හරියට එන්නේ නැහැ කියලා. නමුත් දැන් ඔබට පේනවා ඇති හොද්ද හැඳි ගාලා හදන එක කියන්නේ මේ හික්මවීම. ළමයට අපි හිංසා කරනවා නම්, ළමෙක්ට දඬුවම් කරනවා නම්, විශේෂම ශාරීරික මානසික හිංසනය ඔබ හොද්දට හැන්දෙන් ගගා හැදුවා වගේ තමයි. ඒ නිසා මම හිතන්නේ ඉතා වැදගත් පණිවිඩයක් ප්‍රියංජලි ද සොයිසා මහත්මිය දුන්නා. ඔබට මේ දඬුවමයි හික්මීමයි අතර වෙනස වටහා ගන්න. අපේ දරුවව යම් ගැටලුවක් තියෙනවා නම් නිවැරදි කිරීම සඳහා අපිට හික්මවීම ඕන. අපි දරුවව අතාරින්නේ නැහැ. ඒ දරුවට හික්මවීම කරන ක්‍රම අපි ඉගෙන ගන්න ඕන. නමුත් දරුවට දඬුවම් කළොත් ඒ දඬුවම් කිරීම හරහා ඇති කරන මානසික බලපෑම සහ දරුවා ඉගෙන ගන්න චර්යාවන් බොහෝ විට අනාගතේ අපිට මං හිතන්නේ ප්‍රචණ්ඩ දරුවෙක්ව තමයි තිරණය කරන්නේ. වෛද්‍ය මහේෂ් රාජසූරි මහත්මයානි, දැන් මේ ළමයි පිළිබඳව කතා කරද්දී අද ලෝකයේ මේ ළමයින්ව විවිධ පිරිස් ඉලක්ක කරනවා. වෙළඳ ලෝකයේ දරුවන්ව ඉලක්ක කරගෙන මං හිතන්නේ අපි අද දකිනවා හැම වෙළඳ ප්‍රචාරණ බොහෝ දැන්වීම් වල මේ දරුවන්ව භාවිතා වෙනවා. ඒ වගේම දරුවන්ටම විකුණන්න භාණ්ඩ වෙනත් පිරිසක් ඉන්නවා. ඒතකොට දරුවෝ ඉලක්ක කරගත්ත භාණ්ඩ ටිකක් තියෙනවා. දරුවෝ පාවිච්චි ටිකක් තියෙනවා. දරුවෝ පාවිච්චි කරලා භාණ්ඩ විකුණන පිරිස් ඉන්නවා. ඒ වගේම මේ දරුවන්ව විවිධ දේවල් වලට ඩැහැ ගැනීමට බලාගෙන ඉන්න පිරිස් ඉන්නවා. ඒතකොට මේ වෙළඳ ලෝකය, ජාත්‍යන්තර බලපෑම්, මේ සමාජ පද්ධතීන්, මේ හරහා මේ අද ලෝකයේ දරුවාගේ මූණ දෙන අභියෝග පිළිබඳව මොකක්ද අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවා. දැන් මේ දරුවාව ඩැහැගන්නට ඉන්න කණ්ඩායම් වලට
දරුවව ඩැහැගන්ඩ බැහැගෙලා අපි හිතන්ගන්න. අපි හිතන්ගන්න අපි මේ දරුවව ලොකුවෙනකං බොහොම ආරක්ෂා යටතේ හදාගන්නවා. හොඳ නරක පෙන්ල දීලා රපිට ඕන විදිහට මඟ පෙන්නලා අපිට ඕන තැනට ගෙනියන්ඩ හදලා ආරක්ෂා කරගන සමහරධ මවපියලින් කසාද බැඳහැම පස්සෙත්තේ ආරක්ෂා දිගටම තියාගෙන සදාකාලිකව ළමයිව හදන ඇත් ඉන්නම්. සදාකාලිකව ළමයිව හදන ඇත් ඉන්නම්. එතකොට ළමය ආරක්ෂයි, කාටවත් අපේ ළමයට හානියක් කරන්න බෑ, නරක දේකට යොමු කරගන්න බෑ, හැම කෙල හිතන් ඉන්නවා. අපිට අමතක වෙන දේ තමයි මේ ළමයි දවසක ශාරීරික වශයනුත් මනෝ සාමාජ්‍ය වශයනුත් අපිට වැඩිය ප්‍රබල වෙනවයි කියන එක. මේක තාවකාලික අවධියක්, ළමා අවධිය. හැමදේම ජීවිතයේ තාවකාලිකයි, කිසිම දෙයක් ස්ථිර නැහැ. අපිට ඒත් අමතක වෙනවා මේ ළමයි ළමයි වෙලා ඉන්නේ ටික කාලයයි කියන එක. ඊට පස් ඒක අමතක කිරීම නිසා ඊළඟට අපිට සිද්ධ වෙන්නේ ළමයා ලොකු වෙනවා කියන එක පිළිගන්න අපි අකමැති. එතකොට ළමයාගේ වැඩිහිටි ලක්ෂණ පේන්න පටන් ගන්නවා, විශේෂයෙන්ම ප්‍යුබර්ටි, මේ ලොකු ළමයෙක් වෙන අවධියේදී, නව යෞවන කාලයේදී මේ ගැටුම් උත්සන්න වීමට එක ප්‍රධාන හේතුවක් ඒක. අපි හිත යටින් කැමති නැහැ මේ ළමයා වැඩිහිටියෙක් වෙනවට. අපි හිතන්නේ එහෙම වෙන්නේ නැහැයි කියලා. යටින් කැමති නැහැ මේ ළමයා වැඩිහිටියෙක් වෙනවට. අපි හිතන්නේ එහෙම වෙන්නේ නැහැයි කියලා. සමහරවිට අපිවම ප්‍රශ්න කරන්නත් පෙළවෙනවා ළමයා. පෙළවෙනවා. අපි තුන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා මේ වගේ දේවල්ට එහෙම. ඉතින් අපි බොහොමත්ම පරල වෙන්නේ ඒ නිසායි. සමහර දෙමාපියන් ඊට කලින් වයසේදී වෙන්න ඇති ප්‍රේම කරන්න නැත්තේ. මේ 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 ෆෝල්ස් සෙකියුරිටි එකත් එක්කලා මේ අපි හිතන් ඉන්නවා ළමයාට මේවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න බොරු ආරක්ෂාකාරී හැඟීමත් එක්කලා අපි නියම විදිහට පරිස්සම් වෙන්නේ නැහැ. අපි බොරු පරිස්සම් ළමයා මේ පුටුවෙන් වැටෙයි, වැලි පෑගිලා වැලි වල මේ මැක්කෙක් ඉඳී, ඕව තමයි අපිට පරිස්සම කියලා ඔලුවට එන්නේ. නමුත් අපිට පේන්නේ නැහැ මේ වෙළඳ ව්‍යාපාර සහ නොයෙකුත් බලවේග ළමයාගේ ඔළුව හෝදන හැටි, ළමයාගේ වැලියු සිස්ටම් එක, වටිනාකම් ටික 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 වෙනස් කරන හැටි සමහරට අපිත් ඇතුළුව. ඒක අපි හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ළමයා මල් ළඟින් ඉන්නේ, මොන මධ්‍යසාර සමාගම මොනවා ළමයාට පෙන්නුවත්, ටෙලි ඩ්‍රාමා එකේ කොච්චර බොනවා පෙන්නුවත් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ඒක දර නෑනේ, අපි ඒක බලා ගන්නම් කියලා. නමුත් අපිට තේරෙන්නේ නැද්ද ඒ තමයි මේ ළමයා වැඩිහිටියෙක් වෙනවා. මේ ළමයාගේ මොලේ දැන් මේ සැකසෙමින් පවතින්නේ. මොලේ ඇතුළට වැටෙනවා අදහස්, ආකල්ප, විශ්වාස, වටිනාකම්. සරල උදාහරණයක් ගත්තොත් මධ්‍යසාරයට දෙන වටිනාකම්. යම්කිසි රූපවාහිනී වැඩසටහනක හරි චිත්‍රපටයක හරි මධ්‍යසාරයට ලොකු වටිනාකමක් දෙනවා පේනවා. කවුරු හරි ලොකු ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දීලා වැටිලා ඉන්නකොට මිනිස්සයා ගොඩ යන්නේ මධ්‍යසාර භාවිතාවට. පස්සේ මධ්‍යසාරේ හින්දා මැරෙනවා හරි මොකක් හරි වෙන්නයි. ඉතින් මේ දැන් මේ ළමයා ගොළුවට යන්නේ මධ්‍යසාර මාරයිනේ. ඒකින් තමයි මේ මිනිස්සු ගොඩ ගියේ. නැත්තම් සිගරට් එක, නැත්තම් මිලාදික ජංගම දුරකථන, ක්‍රීම්, කොස්මටික් නොයෙකුත් ඔය රූපලාවන්‍ය දේවල්, ඔය වගේ නොයෙක් දේවල් ළමයාගේ ඔළුවට දානවා. දාලා ඊළඟට පවුල ගැන නොයෙකුත් සමහර කාටුන් වැඩසටහන් ළමයාගේ ඔළුවට දානවා. මේ පවුල කියන්නේ එච්චර හොඳ තැනක් නෙමෙයි. ඉන්දපා ගෙදර කාන්තාවයි පිරිමියයි ස්වාමියයි පුරුෂයයි බිරිඳයි එකට වැඩ කරන්න හොඳ නැහැ. දෙපැත්තට වෙලා ගහ ගන්න එක තමයි කරන්න ඕනේ. ස්වාමි පුරුෂයෝ ටික වෙනම එකතු වෙන්න ඕනේ. බිරිඳාරු වෙනම එකතු වෙලා දෙගොල්ලෝ කාන්තා සංගම් පිරිමි සංගම් හදාගෙන ගහ ගන්න. මෙන්න මේ වගේ දේවල් ළමයින් ගොල්ලෝට දානවා. අපි හිතනවා ඒව මේ විහිළුනේ, ඒව ප්‍රශ්න නෑ කියලා. නමුත් මේ ළමයා ගොල්ලෝට යනවා. අපිමයි මේ අර නයි අපි කියන්නේ රෙද්දස්සේ දාගෙන කනුව කනුව කියලා කෑ ගහනවා කියන්නේ. අපිමයි මේ වගේ දෙයකට ගින්න ගන්නේ. අපිමයි මේ ළමයාට පෙන්නන්නේ, ඔය බලන් ඉඩ දෙන්නේ. ඊට පස්සේ ළමයාගේ ඔළුව වෙනස් වෙන එකත් සමට අපිට එච්චර පේන්නේ නැහැ. දැන් මම දන්න තාත්තා කෙනෙකුට මේක හොඳට වුණා. තාත්තා නැහැ. දැන් මම දන්න තාත්තා කෙනෙකුට මේක හොඳට වුණා. තාත්තා ගෙදර බොනවා සම නිතර මධ්‍යසාර ගන්න කෙනෙක් නෙමෙයි. එක දවසක් මෙයාගේ මේ වයස අවුරුදු 8ක 10ක ළමයා
එක්තරා මධ්‍යසාර බෝතලයක් පෙන්නලා කිව්වා මේකේ 12ක් තියෙනවනේ මධ්‍යසාර. ඒතරත තාත රත් උනේ මේ ළමයාගේ ඔළුවේ මේවා කොච්චර ප්‍රබල ලෙස කිඳා බහැලද කියලා. ඒතර මේවත් එක්කලා මේ ළමයා මේ අවුරුදු 10 ළමයා ගිහිල්ලා මධ්‍යසාර ගන්න නැහැ. සිගරට් බොන්නේ නැහැ, ගංජා බොන්නේ නැහැ, හෙරොයින් ගන්නේ නැහැ. නමුත් මේ ළමයා තමයි වයස අවුරුදු 18 නැත්නම් 20 වෙනකොට අර කීකරු බවක් දැන් ඇතිලා නම් හරි ලේසියෙන් මෙයාගේ ඔළුවේ ඇතුලේ තියෙන ආකල්ප ක්‍රියාවට නම් වන්නට පුළුවන් වෙනත් අයට. ඉතින් ඒක අපි නොදක ඉන්න එක හරිම බහනක. දැන් මේ දරුව පිළිබඳව කතා කරද්දී සුභංගේරත් මහත්මිය දැන් අපි දකින දෙයක් තමයි අද කාලේ දෙමව්පියෝ දරුවොත් එක්ක පුදුම කාලයක් ගත කරනවා. පාසල් අවට ගස් යට වෑන් ඇතුලේ කඩ පිළවල් වල පාරවල් ලයින් වල ඉස්කෝලේ අඟු පිළවල් වල දෙමෝපියන්ගේ වටිනා කාලයෙන් සෑහෙන කාලයක් ගත වෙනවා මේ දරුව වෙනුවෙන්. දැන් මේ පිළිබඳව දෙමෝපියන්ගෙන් අහුවොත් දෙමෝපියන්ටත් කියන්න කාරණා තියෙනවා. අද කාලේ සමාජයේ විශ්වාස නැහැ. ඊ කාලේ වගේ නෙමෙයි දැන් කාලේ. දැන් කාලේ ළමෙක් තනියෙන් යවන්න බෑ. අපේ කාලේ නම් අපි ඉස්කෝලේ තනියම බස් එක ගිහිල්ලා ආවා. නමුත් දැන් එහෙම නැහැ. මේ නිසාම අපි දන්නවා සමහර දෙමෝපියෝ රැකියාවල් වලින් පවා අයින් වෙලා මේ දරුවන්ගේ කටයුතු වලටම කැප වෙලා සිටිනවා. දැන් මේ සමාජයට මොකද්ද වෙලා තියෙන්නේ? මේ සමාජය තුළ දරුවගේ තත්ත්වය මොකක්ද ඔබතුමීට දැනෙන ආකාරයට? දැන් ඒ දෙමෝපියෝ කියන කතන්දරේ බොරු නිවි. ඒ කියන්නේ දැන් ඒ යම් ආකාර අනාරක්ෂිත බවක් මතුවීමත් එක්කනේ ඔය තත්ත්වය ගොඩක්ම ඔය වෙනස් බවට පත්තුනි. දැන් අපි කුඩා කාලේ ඒ තරම්ම පස්සෙන් දෙමව්පියන්ට ඉන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. දැන් මෑත කාලයේ සිදුවෙච්ච සිදුවීම් ගත්තාම දරුවන් මුහුණ දීපු ඉතාමත් ව්‍යසනකාරී සිදුවීම් ගත්තාම පහපාරිනි ගේ ඇතුළේ හිටපු දරුවන්ටත් විවිධ මේ භයානක අත්දැකීම් වලට සමාජයේ මුහුණ දුන්න පහුගිය කාල තුල. ඒතකොට මේවත් එක තමයි ඔය මහා භීතියක් ගොඩ නැගිලා තියෙන්නේ සමාජයේ දරුපස්සෙන් ඉන්නේ. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා මම දකින විදිහට. දැන් එකක් ඒ කාරණය ඒ බය සහ දරුවා රැකගත යුතුයි ළඟින් හිටියොත් අපිට S2ට පේනවා. ළමයා අතහැරලා දැම්මොත් අපිට පේන්නේ නැහැ. පාසල ඉඳලා ගෙදර එනකන් අද විශ්වාස නැහැ දරුවෙක්ගේ ආරක්ෂාවාදී කාරණා තුලම තව දෙයක් තියෙනවා. අපි පස්සෙම්ම හිටියොත් අපිට අරමුණ කරා යන්න පුළුවන් කියන ඒ අදහසක් තියෙනවා. එතකොට ළමයා දැන් මම කියන්නේ ටෙලිවිෂන් වල රූපවාහිනී වල හැම දර්ශනයක්ම දරුවට සුදුසුයි කියලා හැම වෙලාවම දරුවට රූපවාහිනියත් එක්ක ඉන්න බෑ. ඉන්න දෙන්න බෑ. දරුවට පාඩම් කරනකොට පාඩම් කරන්න ඒ අම්ම ආකාර හික්මවීමක් හැඩගැස්වීමක් අවශ්‍යයි. නමුත් සමහර වෙලාවට කොයිතරම් මේක බරපතල වෙනවද කිව්වොත් රූපවාහිනී ගෙවල් වලින් අයින් කරනවා. සමහරලාට දෙමව්පියෝ කිසිම අර තමන්ගේ අරමුණට බාධා වෙයි කියලා හිතෙන සෑම දෙයක්ම ඉවත් කරනවා. අර පාලනයකින් යුතුව දරුවාට මේ දිය යුතුයි කියන එක. දැන් කම්පියුටර් එකක වුණත් යම් සිකියුරිටි මේ ආරක්ෂා කළා යම් වැඩසටහන් බලන්න නොදී යම් වැඩසටහන් බලන්න දිය යුතුයි. ඒක කොහොමද කරන්නේ කියන එක පිළිබඳ සමහරට හැමෝටම හොඳ අවබෝධයක් නැහැ. ඒ වගේ සිස්ටම්ස් ඩිවලොප් කළාට ඒවා හැම වෙලෙම මිනිස්සු අතරට යන්නෙත් නැහැ, භාවිතා වෙන්නෙත් නැහැ. එතකොට එක්කෝ එහෙම් පිටින්ම නැති කරනවා, එහෙම නැත්නම් එහෙම් පිටින්ම ඒකට ඉඩ තියෙනවා. දැන් පාසලේ ඉඳලා ගෙදෙට්ටෙනකන් සහ මේ අමතර ටියුෂන් පන්ති ඉඳලා ගෙදෙට්ටෙනකන් පස්සෙම හිටපු දරුවා සමහරලාට ගේ ඇතුළට ඇවිල්ලා සම්පූර්ණ කාලය ගත කරන්නේ රූපවාහිනියත් එක්ක, එහෙම නැත්නම් අර කම්පියුටර් එකත් එක්ක, නැත්නම් ටෙලිෆෝන් එකත් එක්ක. එතකොට අර මගදී වහපු හැම දෙයක්ම අතෙන්දි විවුර්ත වෙනවා දරුවට. එහෙම නැත්නම් තවත් කොටසක් ඒක සම්පූර්ණයෙන්ම වහලා දරුවාව අර තමන්ගේ පාරෙම ගෙනියන්න හදනවා. මේව ඔක්කොම මං හිතන්නේ අන්තවාදී දේවල්. මේ හැම දෙයක්ම. මොකද දරුවා ජීවත් වෙන්න ඕනේ ලෝකයක් එක්ක. දරුවා
ආරක්ෂාව දෙන එක ඉතාම වැදගත් දෙයක් තමයි. දැන් අපිට කියන්න බෑ දෙමව්පියන්ට ඔන්නෙහි බස් එකේ එන්ඩාරින්න මොනවද මොනවත් වෙන්නේ නැහැ කියලා වෙන්නේ නැහැ. ඩාරින්න මොනවද මොනවත් වෙන්නේ නැහැ කියලා වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කිසිම කෙනෙක් කැමති නැහැ 100.1 නම් වෙන්නේ 0.1 තමාගේ දරුවා බවට පත් වෙන්න කවුරුත් කැමති නැහැ. ඒතකොට ඒ නිසා හැම කෙනෙක්ම ඒ වගේ තීරණ ගන්නවා. නමුත් අපි තීරුම් ගත යුතු දෙයක් තමයි සංස්කෘතියක් වෙනස් වෙනවනේ. සංස්කෘතිය කියලා කියන්නේ අපි කුඩා කාලේ තිබිච්ච සංස්කෘතිය නෙවෙයි අද සංස්කෘතිය. සංස්කෘතිය කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන දෙයක්. වෙනස් වෙමින් යම් ලක්ෂණ දිගින් දිගටම පවතිනවා. යම් දේවල් වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන ලෝකයත් එක්ක තමයි දරුවා අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරන්නේ. වෙනස් වෙමින් ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. එතකොට එම නිසා මම හිතන්නේ පාලනය කරමින් දරුවාට ලෝකය අවබෝධ කරගෙන අත්දැකීම් ලබා ගන්නට ඉඩ දීම ඉතාම වැදගත්. ඒතකොට එතෙන්දි මඟ පෙන්වීමක් කරන්න වෙනවා. මොකද දරුවා කියන්නේ තවම නොමේරු යම් මනසක් තියෙනවා. යව අර මේ මහේෂ් කිව්වා වගේ හැඩගස්ව ගන්න ඕන කෙනෙකුට පුළුවන් නේ ළමයාව. ඒතකොට දෙමව්පියන්ටත් පුළුවන් පිරස්තර අයටත් පුළුවන්. ඒතකොට එම නිසා දරුවාට නිසි මාර්ගය වටහා දීම වැදගත්. දරුවාට යන පාර දිහා බලා ඉන්න එකත් වැදගත්. අර පිටිපස්සෙන් ඉඳගෙන අපි බොහෝ විට කරන්නේ දරුවා ඉස්සරහින් ඉඳගෙන දරුවාට මගේ පිටිපස්සෙන් ඉන්න කියන එක. දරුවාට යන්න හැරලා දරුවාගේ පිටිපස්සෙන් ඉන්න එක නෙමෙයි. ඉතින් මම හිතන්නේ අන්න එතන තමයි අද සමාජයේ දැන් ওই අම්මලාට මුළු පැය ගානම ගස් යට ඉන්න වෙලා තියෙන්නේ, රැකියා වලින් අස් වෙලා ළඟ ඉන්න වෙලා තියෙන්නේ. ඒවත් එක්ක අන්තිමේට මේක සංකීර්ණ තත්ත්වයක්. දැන් තවත් පැති තියෙනවා. දැන් ඉස්සර විස්තරිත පවුල් එක්ක දෙමව්පියෝ ජීවත් වුණේ, වැඩිහිටියෝ හිටියා, ආච්චිලා හිටියා, සීයලා හිටියා, නැන්දලා මාමලා හිටියා. දැන් මේ න්‍යෂ්ටික පවුල් ක්‍රමයත් එක්ක මව පියා දරුවන් දරුවන්ට රැකවරණය අර පවුලේ රැකවරණය ඉතාම අඩුයි. ඒක නිසා එක දෙමව්පියෙකුට සමතාම අඩුයි. ඒක නිසා එක දෙමව්පියෙකුට සමහරට කැපකිරීම් කරන්නට සිද්ධ වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අපිට මේ කාරණා හුදකලා කරලා බලන්න බෑ. මේ සමාජ ක්‍රමයේ වෙනස් වීමත් එක්ක, පවුල් ක්‍රමයේ වෙනස් වීමත් එක්ක තමයි මේ තත්ත්වයන් ගොඩ නැගින්නේ. නමුත් අපි මේ හැම තැනකදීම කල්පනා කළ යුතු දෙයක් තමයි දරුවා මේ තිබෙන ලෝකයේ අවබෝධ කරගෙන මේ තිබෙන ලෝකයේ හරි වැරදි මාර්ග අවබෝධ කරගෙන තමා තෝරාගත් මාර්ගයේ දිගේ යන්න මඟ පෙන්වීමක් කරන පුද්ගලෙක් වැඩිහිටියා කියලා කියන්නේ. අන්න ඒ කාරණය මම හිතන්නේ තේරුම් ගත යුතුයි. ප්‍රියංජලි මහත්මිය, දැන් ශුභංගි මහත්මිය සඳහන් කරපු දෙයක් තමයි දැන් දරුවව යම් මට්ටමකට අපි මේ දේවල් වලට හුරු කරන්නත් ඕන කියන එක. මොකද මේ ලෝකේ වෙනස් වෙනවා, ඒ ලෝකෙත් එක්ක යම්ම බලපෑම් වෙනවා. ළමයන්ගෙන් මේ ලෝකේ වසන් කරලා තියන්න බෑ. අපි වහන් එන සමහර දේවල් රූපාංගය දැම්මම ළමයට පේන්න පටන් ගන්නවා. දැන් මේ දරුවව මේ දේවල් වලට පුරුදු කරන එකේවත් මේ දරා ගැනීම මානසිකව ළමෙක්ව බලගන්වන්නේ එක් එක් වයසටම එක වෙනස් වෙන හැටි කොහොමද සාමාන්‍ය මේක අපේ නරඹන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ට මේ දරුවව මේ අවටේ ලෝකෙට ඒ ලෝකෙන් ගෙන සමහර දේවල් වලට ප්‍රතිශක්තිකරණයක් සහ මේ මානසික දරා ගැනීම හදා ගැනීම සඳහා කුමන දේවල් කරන්න පුළුවන්ද ඔබතුමීට හිතන ආකාරයට? ඒ මානසික දරා ගැනීම ඇති කරන්නට ගොඩක් දේවල් පුළුවන් කරන්න අවශ්‍යයි. මනෝජ අපි කීප දෙයක් ගැන කතා කරමු. මම හිතන්නේ අත්‍යවශ්‍යම දේ තමයි දෙමාපියන් නිසියාකාරව හැසිරීම. මොකද ළමයෙක් එයාගේ ගෙදර වෙන දේ විතරයිනේ දකින්නේ. පිටස්තර වෙන දේවල් එච්චර දකින්නේ නැහැ. එයා ගෙදර වෙන දේ මොනවද කියලා එයා දන්නේ නැහැ. ඉතින් එයාගේ අම්මයි තාත්තයි රණ්ඩු සරුවල් වෙනවා නම්, අම්මයි තාත්තයි එකිනෙකට හින්ට් පාස් කරනවා නම්, ගෙදර ඉන්න වැඩකාර පුද්ගලයාට හොඳින් සලකන්නේ නැත්තම්, අනිත් අයට හොඳින් සලකන්නේ නැත්තම්, සමාජයත් එක්ක ගැටෙනවා නම්, ඉතින් ළමයා දකින්නේ මේක. එයා හිතනවා ඒක සාමාන්‍යයි. එයා ඒක අනුකරණය කරනවා. එතකොට අපිට බැහැ අපේ ළමයා වෙනස් විදියට හදන්න අපි වෙනස් වෙලා නැත්තම්. ඉතින් ගොඩක් වෙලාවට ළමයෙක් දිහා බැලලා අපිට යම් කිසි දල වශයෙන් නිගමනයකට එන්නත් පුළුවන් දෙමහපියන් මොන වගේද කියලා. එහෙනම් පළවෙනි එක අත්‍යවශ්‍යම කාරණය තමයි වැඩිහිටියන් හැදෙන එක. ඒතර අපිට ඇත්තට සමාජයේ ළමයින් දිහා බැලලත් ඒ සමාජයේ වැඩිහිටියන්ගෙන යම් කිසි නිගමනයක් එන්නත් පුළුවන්. ඒක වෙනම කාරණයක්.
දෙවැනි එක තමයි දැන් අපි කිව්ම වැඩිහිටියන් හැදෙනවායි කියලා සිපදුරකට දෙවැනි එක තමයි ළමයාත් එක්ක සාකච්ඡා කරන එක. දැන් අපේ සමාජවල ගොඩක් වෙලාවට අපි ළමයාත් එක්ක කතා කරන්නේ ළමයාට කතා කරනවා. එහෙම දෙයක් තියෙන්නේ. දැන් මේ සාකච්ඡා මාර්ගයෙන් මට මතකයි අවුරුදු 15 කෘතියක් මම එංගලන්තයට ගියාම ඒ කාලේ ඔය ඩිජිටල් කැමරාස් තිබුණානේ අලුතෙන් ආපු විද්‍යාට ගියාම ඒ කාලේ ඔය ඩිජිටල් කැමරාස් තිබුණානේ අලුතෙන් ආපු විද්‍යාත් මමත් දැක්ලා තිබුණේ මොනවා වගේ කද්ද කියලා. ඉතින් අපි ඉංග්‍රීසි පවුලක අපි ඒගොල්ලන් ගෙදර හිටියේ. ඉතින් ඒක තාත්තා මේ ඩිජිටල් කැමරා එකක් ගෙනාවා. පුතා අවුරුදු 5ක් 6ක් විතර ඇති. එයා මේක තාත්තගෙන් ඉල්ලුවා. දැන් මටත් බයයි තාත්තා මේක ළමයට දෙයිද කියලා. මොකද අපිට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. නමුත් මෙයා දුන්නා. ඉතින් මේ ළමයා එක එක ප්‍රශ්න අහනවා මේ කැමරාවක් ගැන. තාත්තා බොහෝම සාමාන්‍ය විදිහට ළමයාත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඊට පස්සේ පුතාට කිව්වා අපි එළියට ගිහට ෆොටෝග්‍රාෆ්ස් ටිකක් ගමු කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ පවුල කියලා ඕක දෙන්නේ නැහැ. මොකද කැඩෙයි, වැටෙයි, අයු හරි ගණන්. නමුත් මේ තාත්තා මේ ළමයාට මේක දීලා බලනවා මෙයා කොහොමද මේක හැන්ඩල් කරන්නේ කියලා. එහෙනම් ළමයාත් එක කතා කරන එක නැත්නම් ළමයාට කියන එක නෙවෙයි යාගේ ඇහැ දිහා බලලා දැන් අපි ගොඩක් වෙලා ළමයාගේ මූණ දිහා බලන්නෙත් නෑනේ අර පොඩි ළමයෙක් කතා කරන මෙහෙ උඩ බලන් කතා කරන්නේ ළමයාගේ මට්ටමට යන්නේ ඉතින් ඒ වගේ දෙයක් ළමයෙකුත් පුද්ගලයෙක් වශයෙන් සලකන එකක් ළමයෙකුත් පුද්ගලයෙක් වශයෙන් සලකන එක අත්‍යවශ්‍යයි ළමයාට එහෙම කතා කරනකොට ළමයාගේ මොළයේ වර්ධනයකුත් ඇති වෙනවා මානසික වර්ධනයකුත් ඇති වෙනවා ළමයාට යම් යම් කරුණු තේරෙන පටන් ගන්නවා එයාට තර්කානුකූල විදිහට හිතන්න හැකියාවක් ඇති වෙනවා එහෙනම් දෙවෙනි එක තමයි ළමයාත් එක්ක කතා කරන සම්බන්ධ වෙන විදිය තුන්වෙනි එක තමයි ආචාර්ය සුභංගි හේරත් මහත්මිය කිව්වා වගේ යම් කිසි පාලනයකුත් තියෙන්න ඕනේ. දැන් ළමයාට කතා කරලා ඕන දෙයක් කරන්න දෙන එකක් නෙවෙයි. ඒක වයස අනුව වෙනස් වෙනවා. නමුත් අපි නව යවුන් වේට ගිහම ළමයාට අතාරින්න ඕනේ. හැබැයි අතාරින්න පුළුවන් පොඩි කාලේදී අර වගේ පද්ධතියක් තිබුණොත් විතරයි. නැත්තම් නව යවුන් වේටපත් වුණාම ළමයා මොනා කරයිද දන්නේ. ගොඩක් වෙලා දෙමාපියන කියලා අපේ ළමයා ආයාලේ ගියලා කියලා. ඒකට හේතුව සමහරවිට පොඩි කාලේදී ළමයාට අවශ්‍ය නිසි හික්මවීම දෙමාපියන් හරියට හිටුම නැති නිසා ඒ හේතුන් නිසා ළමයා හික්මවීම දෙමාපියන් හරියට හිටුම නැති නිසා ඒ හේතුන් නිසා ළමයා ලොකු වුණාම එයාට ඕන දේවල් කරනවා. ඉතින් මනෝජ් ගොඩක් සාධක තියෙනවා මේ ප්‍රශ්නෙට සංකීර්ණ ප්‍රශ්නයක්. මම කිව්වේ මේ සාධක තුන විතරයි. ස්තුතියි. මහේශාස්ත්‍රී මහත්මයනි දැන් අපි දරුවෝ ගැන මෙහෙම කතා කරනකොට ඔබේ දරුවා මගේ දරුවා ගැන කතා කරද්දී සමහර වෙලාවට මේ සාකච්ඡාවල්දී අපිට පේන්නේ නැති දරුවෝ කොට්ටාශිකුත් ඉන්නවා. දැන් හැම දරුවෝම එක වගේ නෙමෙයි. දැන් සමහර දරුවෝ ඉන්නවා හරියට වේලක් කන්න නැති දරුවෝ. ලංකාවේ සමහර සමාජ තත්ත්වයන් තියෙනවා දරුවෝ ජීවත් වෙන සමහරලාට දරුවට හරියට ඉඳින්න හිටින්න තැනක් නැහැ. සමහර දරුවන්ගේ අම්මල තාත්තල නැහැ එක්කෝ දෙන්න එක්කෙනෙක් නැහැ එක්කෝ දෙන්නම නැහැ. සමහර දරුවෝ කොට්ටාශයක් අද මේ අවස්ථාවේදීත් ඉන්නේ ළමා නිවාසවල. ඒ වගේම තමයි මේ දරුවන්ගෙත් මේ අපිට පේන්නේ නැති යම් යම් මනෝ සමාජීය සංවර්ධනයේ තියෙන ගැටලු පේන්න තියෙනවා වෙන්න තියෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් මේ මෑතක ඒ ගුරුවරියක් මා සමග පැවසූ දේ තමයි ඒ ගුරුවරියගේ පන්තියේ දරුවෙක් ඉන්නවා දෙවන පීලියේ ඉඳගෙන මේ ගුරුවරිය ප්‍රශ්න අහනවා දරුවා උත්තර දෙන්න. දැන් දෙවෙනි පීලියේ ඉන්නේ. මේ ගුරුවරියට තරහ යනවා. අහන සරල ප්‍රශ්නකටවත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගුරුවරිය ළඟට ගිහිල්ලා මට තරවටු කරලා තිබ්බා. කතා කරන්න බැරිද වාට කියලා. මොකද ඔයා ගොළුද? ඉතින් මේ ළමයා එතකොට ආ කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ළමයාට පහරක් වදිනවා ළමයා අඬනවා. දැන් ළඟ ඉන්න ළමයා ගුරුවරයා ගාවට හිමීට ගිහිල්ලා කවුරුත් නැති වෙලාවේ කියනවා ටීචර් එයාගේ කන් ඇහෙන්නේ නැතිද කොහොද එයා කියන දේ අපිට ඇහෙන්නෙත් නැහැ අපි කියන දේ ඇහෙන්නෙත් නැහැ එයාගේ කන් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ. මේ ගුරුවරියට මේ ගැන හිතිලා මේ ගුරුවරට හොයලා බලනවා ඇත්තටම මේ දරුවාගේ ඇසීමේ ප්‍රශ්නයක්. ඇත්තටම මේ දරුවාගේ ඇසීමේ ප්‍රශ්නයක්. දැන් මෙවැනි දරුවෝ සමහර වෙලාවට මේ හඳුනා ගැනීම නැති හින්දා බොහෝ විට පීඩාවට පත් වෙනවා දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් අවසානයේ ඒක මානසික ගැටලු මට්ටමටම යනවා. මෙවැනි දරුවන් හඳුනා ගැනීම, ඒ දරුවන් පීඩාවට පත්වීම අවම කිරීම දෙමව්පියන්ට ගුරුවරුන්ට ඔබ මොන වගේ
ආදර්ශයක්ද මොනවාගේ අදහස් ටිකක්ද දෙන්නේ? මේක ඇත්තටම විද්‍යාඥයන් අතර මනෝවිද්‍යාඥයන් අතර මනෝවිද්‍යාවේ අතර සාකච්ඡාවට බඳුන් වෙන කාරණයක්. මේක හඳුනාගත් ගැටලුවක්. මොකක්ද ගුරුවරුන් අතින් විශේෂම ගුරුවරුන් අතින් සහ දෙමාපියන් අතින් වෙන්න පුළුවන් ළමයින්ගේ මේ වගේ යම් යම් ස්නායුමය ආබාධ හෝ වෙනත් ආබාධ හඳුනා නොගැනීම හරහා ඒ ළමයින්ගේ මුළු ජීවිතයම විනාශකාරී මාවතකට යොමු වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි ඔබ කිව්වේ. ඒකට මම හිතන සුලභම එය සිද්ධ වෙන විදිහ තමයි සංවේදන ඌනතා වගේම බුද්ධියේ ඌනතා ඇති වෙනකොට. දැන් අපි දන්නවා බුද්ධිය, මෙතන මම බුද්ධිය කියන්නේ අර මුලින්ම අපි කතා කරා වගේ සාමාන්‍ය විෂයන් වලට, ගණිතය, විද්‍යාව, භාෂාව කියන විෂයන් වලට ලකුණු ලබා ගැනීමට අවශ්‍ය බුද්ධිය. අනිකුත් භාවයේ බුද්ධිය නෙමෙයි. එතකොට මේ සාමාන්‍ය බුද්ධිය ගැන කතා කරපුවාම වෙනත් ඕනම දෙයක් වගේ ශරීර උස හරි රුධිර පීඩනය වගේ වෙනත් ඕනම ජීවවිද්‍යාත්මක විචල්යක් වගේ බුද්ධියත් විචල්යක්. ඒක එක එක ළමයට එක එක මට්ටමින් තියෙනවා. සමහර ළමයින්ට ඉතා උපරිම මට්ටමින් තියෙනවා, සමහර ළමයින්ට ඉතා අවම මට්ටමින්, සමහර ළමයින්ට මධ්‍යම මට්ටමින් තියෙනවා. නමුත් පාසලේදී නිතර සිද්ධ වෙන දෙයක් තමයි මේ බුද්ධිය අඩු මට්ටමින් පිහිටිය ළමයාව අවමානයට, අපහසුවට, කොන් කිරීමට ලක් කරන එක. මෝඩ ළමයා, වැඩබැරි ළමයා, වැඩක් නැහැ, නරක ළමයි, මේ වගේ ලේබල් ගහලා ගුරුවරු ගුරුවරියන් අතින් ඉතාමත් සුලභ සහ සමහරට දරුණු ලෙස අවමානයට ලක් වෙනවා, පීඩනයට ලක් වෙනවා. අවාසනාවන්ත කාරණය මේක හැමදාම සිද්ධ වෙනවා. දැන් මේ ළමයාට ඊළඟ දවසෙත් බෑ, ගණිතයට ඒ 35යි, ඊළඟ වාර විභාගයේදී 32යි, ඊළඟ වාර විභාගයේ 34යි. මුට කොච්චර ගන්නවත් වැඩක් නෑ. ඔන්න ඔය කතන්දර ඊට පස්සේ ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අපි මේක තේරුම් නොගැනී දැන් අපි ළමයෙකුට හම කළු වැඩි හරි ඇස් දෙකේ පාට හරි කියලා බයින්ඩ පටන් ගත්තොත් ඒක හරි අසාධාරණයිනේ. ඒ වගේ වැඩක් තමයි මේක සිද්ධ කරන්නේ. අපි හිතන්නේ මේ ළමයට උවමනාවක් නැති හින්දා ලකුණු ගන්න නැහැ කියලා. ලකුණු ගන්න බැහැ නෙමෙයි, ගන්න නැහැ කියලා අපි හිතන්නේ. උනන්දුව නැහැ, කම්මැලි. ඉතින් මේ ළමයාට උනන්දුව ඇති වෙන්නේ නැහැ මේ කරන වැඩ නිසා. සහ යාගේ දක්ෂතාවය නැත්තම් ගණිතයට හොඳින්, එයාට ගණිතය ගැන ලොකු උනන්දුවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. සංගීතයට වැඩි දක්ෂතාවක් නැති කෙනා සංගීතය උනන්දුවෙන් හදාරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වගේ තමයි ගණිත විද්‍යාව. ඉතින් මේක අපි නොදකින නිසා මේ කියන වැඩේ සිද්ධ වෙනවා. ශ්‍රවණ ඌනතාව පමණක් නෙමෙයි. මේ මම හිතන ඊටත් වැඩිය සුලභව සිද්ධ වෙනවා බුද්ධි ඌනතාවයත් එක්කලා. මේකට අපි මොකද කරන්නේ? මේකට කරන දේ ගැන අපිට ලිටරචර් වල නැත්තම් මේ ගැන අධ්‍යයනයන් කරලා ගත්ත දේවල් ගැන අපිට එක එක කියාගෙන යනවා වෙනුවට මට හිතෙනවා මෙහෙම අපි කියමු කියලා. අපි ආපහු ගියොත් අර මුදලාලිගේ සිද්ධියට ළමයා ඉල්ලා මේ කෑමක් ඉල්ලනකොට මුදලාලිට පේන්නේ නැහැ. මේ ළමයා පේන්න පටන් ගත්තොත් මේ ප්‍රශ්නේ හරියනවා කියලා මම කියනවා. මුදලාලට මේ ළමයා පේන්න පටන් ගත්තොත් අනිත් වැඩිහිටියන්ට ඉස්සෙල්ලා මේ ළමයාට මොනවා දෝනි පුතේ කියලා අහලා ඒ දේ හරියට දීලා hina වෙලා ළමයාව හරියට ඉතුරු සල්ලි ළමයාට ගණන් කරන්න තේරෙන්නේ නැහැ කියලා හිතනවා දෙසරයක් ගණන් කරලා දීලා යවන මුදලාලි බිහි වෙන දවසට මේ ප්‍රශ්නේ බොහෝ දුරට හරියනවා. එහෙම වුණොත් දැන් ඔබ කිව්ව ගුරුවරිය ඇත්තටම ඒ අර සුපිරි මිතුරිය හෝ මිතුරා නිසා ඒ ගුරුවරිය ගොඩ ගියා. නමුත් ඇය වුණත් මේ මීට වැඩිය ඒ ළමයාට දෙන තැන වැඩි වුණා නම් දැන් මේ ගහන්නේ ප්‍රශ්න උත්තරේ දෙන්නේ නැහැ කියලා නේ. දෙන්නේ නැහැ උත්තරේ, ඉතින් මං ගහලා ගන්නම් උත්තරේ. ඉතින් මේ අපේ උපකල්පනයක් තියෙනවා මේ ළමයා මේ දෙන්නේ නැහැ උත්තරේ. උත්තරේ දෙන්නේ නැහැ, උත්තරේ ගන්න මෙයා. හිතලම දෙන්නේ නැහැ. හිතලම දෙන්නේ නැහැ. ඉතින් වෙන මොනවා හරි පැහැදිලි කිරීමක් මෙතන තියෙනවාද? මෙන්න මේක අපිට හිතන්න පුළුවන් වෙනවා. මේක හිතන්න ගුරුවරුන්ට දෙන්න තියෙන දැනුම, පුහුණු වීම නොඑක් දේවල් තියෙනවා. දැන් ඒක බටහිර රටවල කරනවා. ඒ බටහිර රටවල ගුරුවරු කියන්නේ වෘත්තිකයෝ, ප්‍රොෆෙෂනල්ස්. දැන් අපේ රටේ වෛද්‍යවරු වෘත්තිකයෝ, නීතිඥයෝ වෘත්තිකයෝ. දැන් වෛද්‍යවරු අවුරුදු 5ක් පුහුණු ඉගෙනගෙන තව අවුරුද්දක් පුහුණු වෙලා ඊට පස්සේ තමයි ස්වාධීන ඒත් ස්වාධීන වෛද්‍යරයෙක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට තවත් සීනියර් ජ්‍යෙෂ්ඨ වෛද්‍යරයෙක් යට තියෙන්නේ. නමුත් ඊට වැඩිය වැඩගත් සේවයක් කරන ගුරුවරු
අපේ මුළු ළමා පරපුරේම අනාගත රටේම අනාගතය සකස් කරන ගුරුවරු සමහරලාට සුමාන දෙකේ පුහුණුව නැත්නම් කිසිම පුහුණුවක් නැතුව උපාධිය පමණක් එක්කලා මේ එතර මේගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයි. අපි දැන් ගුරුවරුන්ට බයිනවා හැමතිස්සෙම මේකත් එච්චර සාධාරණ නැහැ කියලා මං කියන්නේ. ඒගොල්ලන්ට කිසිම පුහුණුවක් නැතුව බාර දෙනවා මේ වැඩේ කරන්න කියලා. ඒතර ඒගොල්ලෝ දන්නා ශ්‍රවණාබාධය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ සමහරවිට. ශ්‍රවණාබාධය හඳුනාගන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. බුද්ධි ඌනතාවය කියලා දේවල් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. බුද්ධිනතා හඳුනගන්නේ කොහොමද කියලා දන්නේ. ඒකට මොකද කරන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රොෆෙෂනල් කම ගන්න ඕනේ. ඒක අපිට රටක් හැටියට ඒ වැඩේ කරන්න ඕනේ. එතෙක් හා ඒයින් පසුව වුණත් අර මුදලාලිට අර දරුවව පේන්න පටන් ගත්තොත් මේ ප්‍රශ්න වලින් 50%ක් එතන විසඳනවා කියලා මට හිතෙනවා. මං හිතන්නේ මේ වැඩසටහන නරඹන ගුරුවරයෙක් නම් ගුරුවරයෙක් නම් ඔබ මං හිතන්නේ ඔබටත් ඉතා වැදගත් වෙවි මේ සඳහන් කරපු අදහස් කීප. දරුවාගේ කුමන අඩුපාඩුකම් තියෙනවාද කියන එක හොයාගන්න අපිත් සංවේදී වෙන්න ඕන. මම හිතන්නේ අද අපි කතා කර කර ඉන්නේ මගේ දරුවට මොකද වෙන්නේ? ඔබේ දරුවට මොකද වෙන්නේ කියන මාතෘකාව පිළිබඳව අපිට තව කතා කරන්න බොහෝ දේ තිබෙනවා. ඒ සියලු දේ අපි කතා කරමු මේ විරාමයෙන් පසු. රැඳී සිටින්න අප සමගම. නව සිග්නල් ස්ට්‍රොන්ග් ටීම් දත්කුහරවලින් සුපිරි ආරක්ෂාවක් නැවුම් ඉන්ට්‍රසයක් කොමර්ෂල් බැංකුව ස්ථාවරත්වයකින් ශ්‍රී ලංකාවේ ඉහළම බැංකුව ලිට්‍රෝ ජාතික ලිප ගිනි සැපයුම CBL වෙති රසට හැපෙන ටේටෝස් Fair and Lovely Max Fairness within දැන් ලෝක දෙකට SUV දෙකක් Max Fairness pack එකේ ඇති secret code එක 6997ට SMS කරන්න. සල්ලි දීලා ගන්න බැරි Julie Max SUV දෙකෙන් එකක් දිනා ගන්න. Max වරක් වෙන්න. ඇතින්නියක් ලක්දරු පෙම්බරේ. ඇතිනි සෙනෙහෙ තල්වා දරු සෙනෙහෙ තල්වා රැකවරණය සදයි මෙල්වා දත් වෙදුරුමස් දෙකීම ප්‍රශ්න මූණමල් පුතු කරාබු නෙට තිල් පාවිච්චිය පුරුදු කරන්න ෆ්ලෝරයිඩ් කොණි නේද ඔව් නව සිග්නල් හර්බල් මූණමල් පුතු සාරේ කරාබු නෙට තිල් සහ ෆ්ලෝරයිඩ් යහුණිය එකට කැටි කළ නව සංයෝගය නිසා රත් ශක්තිමත් කරයි වෙදුරුමස් නිරෝගී කරයි නව සිග්නල් හර්බල් පෆ් ලෙමන් පෆ් මෙලිබන් පෆ් ලෙමන් පෆ් ලෙමන් අපවාදයයි මෙලිබන් ලෙමන් පෆ් කියා ලෙමන් ද ලෙමන් කියා මෙලිබන් ලෙමන් පෆ් ද පැටලීමට ඉඩ ඇත ලෙමන් ක්‍රීම් නැති වුණු ලෙමන් ගති වුණම තියෙන අලුත් වූ මෙලිබන් ලෙමන් පෆ් රහ කර කර කන්න මෙලිබන් ලෙමන් පෆ් ලයිෆ් එකෙන් 2002 සිට මේ දක්වා රුපියල් මිලියන 100කටත් වඩා වටිනා ප්‍රනාම ශිෂ්‍යත්ව 2078ක් මේ දක්වා මම ආපු ගමන් මාර්ගයේදී සාමාන්‍ය පෙළ අංශයේදී මට හිමි වෙච්ච සෙලින්කෝ ලයිෆ් ප්‍රනාම ශිෂ්‍යත්වයේ දැවැන්ත දායකත්වයක් ලබා දෙන බව ඉතාමත් සතුටින් මතක් කරන්න කැමතියි. 16 වසරක් පුරා සිසු පරපුරට ප්‍රනාම ශිෂ්‍යත්ව ලබා දුන් ජීවිත රක්ෂණයේ වෙළඳපොළ නායකයා ජීවිතයේ ආදරයේ රැකවරණය සෙලින්කෝ ලයිෆ් ඉක්මනට එන්න අද මොනවද ඉගෙන ගත්තේ? හොඳ වෙලාවට පුතාට හොඳ අදහසක් ඉක්මනටම ආවා. ඔයාට මේ පැලන් යවන්න හොඳ වෙලාවක් නෑ අම්මේ. සර්ෆ් එක්සෙල් තියෙනවනේ. සර්ෆ් එක්සෙල්. තදින් දුල් පැලන් යවන්න උනත් වෙලාවෙන් බාගෙරේ. සුපර්මෑන් කියලා කෙනෙක් අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා. බයන්නේ බම්මලි. මේ ගෙදර ආරක. තව දවසක්. මේ ගෙදර ආරක. තව දවසක්. අංකල්. ඊයේ වැව ගාවදි. නැතා. බලද කොට කොල්ලෝනේ මම
තමන ආත්මයා පැන්නනේ. කවුරු කොහොම සුපර් වෙන්න හැදුවත් ඇත්තටම සුපර් කියන්නේ මොනවටද කියලා රටම දන්නවා. The Munchie Super Cream Cracker. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. අද මොනවද කන්නාස? හදවතේ උණුසුමේ කෑමකට කැමති විදිහට නෝ උඹලකඩ පවුඩර් මික්ස් නෝ උඹලකඩ පවුඩර් මික්ස් එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න 0722-03-666 මිස් කෝල් එකක් දෙන්න නැවතත් අපි අපේ දරුවට මොකද වෙන්නේ කියන සාකච්ඡාවට හැරෙමු. සුභාංගේ හේරත් මහත්මිය දැන් වෛද්‍ය මහේෂ් රාජසූරිය මහත්මයා සඳහන් කර කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ විවිධ මානසික තත්ත්වයන්ගෙන් විවිධ ගැටලු සහගත මේ දරුවෝ සියල්ල හඳුනගන්නේ කොහොමද? ඒ හඳුනගැනීමේ හැමෝටම ඒ අයට යන්න පුළුවන් ලෝකේ උපරිම තැනට ළඟා වීම සඳහා උදව් කරන්නේ කොහොමද? මේක තමයි මේ හඳුනා ගැනීම තියෙන වැදගත්කම. මොකද සමහර ගැටලු තියෙන ළමයින්ට සාමාන්‍ය ළමෙක් ආකාරයටම උපරිම තැනකට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හරියට වටහා ගත්තොත් ඒ දරුවටත් ඒ දරුවා යන්න තිබ්බ තැනට වඩා ඉහළ තැනකට අපිට ගෙනියන්න පුළුවන්. දැන් එතනදී අපිට මේ ගුරු ලෝකය පිළිබඳ බැලුවොත් එහෙම අපිට පේනවා දැන් මේ ගුරු ලෝකයත් අභියෝග ගානකට මුහුණ දෙන දැන් වෛද්‍ය රාජසූරිය මහත්මයා එක අභියෝගයක් කිව්වා. ඒ තමයි මේ පුහුණුව මුළු අනාගතයේම රටක තීන්දු කරන දරුවන්ව උගන්වන ඒ දරුවන්ව හැඩගස්වන ඒ දරුවන්ව පෝෂණය කරන ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳ යම් අඩලුහුණුකම් තියෙන බව. ඒ වගේම ගුරුවරු තභියෝග ගානක් මුහුණ දෙමින් සිටින්නේ දෙමාපියන්ගෙන් එන පීඩනය, සමහර වෙලාවට අධිශිෂ්‍යයන්ගෙන් එන පීඩනය, ප්‍රතිඵල පීඩනය, ගුරුවරුන්ටත් තියෙනවා තමන්ගේ පවුල්වල ගැටලු මේ සියල්ලත් එක්ක. ඒතර මේ සියල්ලත් සමග අපි අද ගුරුවරයා මේ දරුවව සංවර්ධනය කිරීම සඳහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද? දැන් අපි එක කාරණයක් ඉතාම වැදගත් කාරණයක් තමයි පාසයක් තමයි පාසලට එන්නේ ඉගෙන ගනිමින් ඉන්න දරුවෙක්. මම විශ්වවිද්‍යාලෙත් ඒ කාරණේ කියනවා. විශ්වවිද්‍යාලයට වුණත් අපිට මේ ඒගොල්ලෝ ඉගෙනගෙන ඉවර නම් එතන ඉන්න ඕනේ නැහැ. ඒත් අපි සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවා දරුවා බොහෝ දේවල් දැනගෙන සිටිය යුතුයි කියලා. ඒක එක එක දරුවන් එක එක මට්ටමින්. මොකද මම එක උදාහරණයක් කියන්නම්. මේ පළවෙනි වසරට ඇතුල් වෙච්ච දරුවෙකුට පාසලක ප්‍රසිද්ධ පාසලක එක අවස්ථාවක ගුරුවරයා දඬුවම් කළා තිබුණා මේ අවුරුදු 5 දරුවට මේ අඩිකෝදුව තියලා ඍජුව ඉරක් අඳින්න බෑ කියලා. මොකද හුඟක් ළමයින්ව මොන්ටිසෝරි පන්තිවලට යවලා මේවා පුහුණු කළ එක මේ පූර්ව පාසල් අධ්‍යාපනයේ අරමුණක්ද නැද්ද කියන එක වෙනම කාරණාවක්. දැන් අපි හුඟක් දේවල් උගන්නලානේ ගේන්නේ ඉස්කෝලේට. එතකොට ඒක උගන්නලා ගినాපු සහ මේ දරුවා එවැනි එසේ නොකර ඒක උගන්නලා ගినాපු සහ මේ දරුවා එවැනි එසේ නොකර එවැනි පුහුණුවක් නොලබපු නිසා ඇතිවෙච්ච වෙනස මත දරුවට දඬුවම් කරනවා. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙනවා දරුවෝ ඔක්කොම එක මට්ටමේ ඉන්න ඕනේ. නැත්තම් මට හරි කරදරයි. ඔක හැමෝම තනි තනියෙන් ගෙනියන්න බැහැ මට. ඔක්කොම එක මට්ටමේ ඉන්න ඕනේ. අර අඩුපාඩුවක් තියෙනවා නම් එක්කෝ යාව අතහැරලා යන්න ඕනේ. නැත්තම් එයාට දඬුවම් කළා යාව අරගාන්න ගන්න ඕනේ. එතකොට මෙවැනි අදහස්. නමුත් අපි දන්නවා දරුවෝ විවිධයි. ඒ විවිධ මට්ටම් වල අර මේ කලින් කියුණා වගේ විවිධ මට්ටම් වල දරුවෝ විවිධ මානසික මට්ටම් විවිධ පෞල් පසුබිම් විවිධ අධ්‍යාපන මට්ටම් විවිධ බුද්ධි මට්ටම් සහ විවිධ ආබාධිත තත්ත්වයන් සහිත දරුවෝත් ඉන්න පුළුවන්. දැන් අපි අර ලෝකය පාස මේ ආබාධ සහිත දරුවන් පිළිබඳවත් අනුගමනය කරන්නේ ලෝකයේ නම් ඉන්ක්ලූසිව් এডুকেෂන් කියන එක මේ අන්ත
ඉන්කලූසිව් එඩියුකේෂන් කියන එක මේ අන්තර්ගත අධ්‍යාපනය කියන එක කියන්නේ දැන් එම දරුවාව වෙන් කළා උගන්නන්න නෙමෙයි එම දරුවාවත් අර අනිත් අයත් එක්ක එකට තිබ්බහම එයාගේ වර්ධනය ඉක්මන් වෙනවා කියන අදහස තිබෙන්නේ ලෝකේ. එතකොට නමුත් ඒකට අපි පුහුණු කරලා තියනවද සෑම ගුරුවරයෙක්ම විශේෂිත අධ්‍යාපනය වෙනුවෙන් පුහුණු කරපු ගුරුවරු ලංකාවේ ඉන්නවා. ඊට අමතරව ගුරු විද්‍යාල නැත්තම් ඔය අධ්‍යාපන පීඨ වගේවා ඒ පුහුණු කිරීම කරනවා උගන්වන්නේ කොහොමද කියලා ගුරුවරයාට නැවත අධ්‍යාපන ඩිප්ලෝමා වගේ හදලා අධ්‍යාපන මනෝවිද්‍යාව ඇතුළු ඉගැන්වීම් ක්‍රම සහයිව පුහුණු කරනවා. ඒ මොනවා කරත් අපි අර එක අපි දැන් එක්තරා ප්‍රමාණයකට ටියුෂන් පන්තියෙන් ළමයි ඉගෙනගෙන ඉනවයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ ළමයි ටික ඔක්කොම එක මට්ටමින් ගෙනහිලා ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ සටනකට ගුරුවරයාත් යනවා. ඒකට එතෙන්දී අර විකට එතෙන්දී අර විවිධත්වයන් සහිත දරුවන් බොහෝ දුරට අතහැරෙන තත්ත්වයක් වෙනවා. දැන් මට එක ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලයේ ඉන්න එක ශිෂ්‍යෙක් කිව්වා එයාගේ S2 S පෙනෙන්නේ බාගෙට. ඒ කියන්නේ යම්කිසි පෙනීමේ ඌනතාවක් සහිත අඩුවක් සහිත නිසා එයා පාසලේදී හැම විටම දඬුවම් වලට ලක් වුණා කියලා. මොකද බලලා ලියන්න බැරිද? ඉතින් එයා නැවත නැවත ඒක කියන්න ඕනේ හැම තැනදීම හැම පන්තියේදීම හැම ගුරුවරයාටම මට S පේනවා අඩුයි කියලා. ඉතින් ඒක ඇය මට කිව්වා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ එයා ඒක එක්තරා ආචාර්යවරයෙකුට කිව්වන් පස්සේ ආචාර්යවරයාට කිව්වා කියලා මම මෙතන ලොකු පන්තියකට උගන්වන්නේ මට ඔයා වෙනුවෙන් විතරක් විශේෂ කාලයක් වැය කරන්න බෑ කියලා. ඉතින් එතකොට එයා කිව්වේ මං ගිහිල්ලා හොඳට මෑඬුවක් කිව්වා මම හොඳට මෑඬුවක් කිව්වා මම හොස්ටල් එකට ගිහිල්ලා ඇඬුවක්. එතකොට නැවත අර ළමයි අපි කියනවා මේ අපේ ජීවිතේ හැම පුද්ගලෙක්ම අපි හැම වෙලාවෙම අපි ඉස්සරහට පස්සට ගමන් කරනවනේ. අපි අර රිෆ්ලෙක්සිවිටි කියන එක අපි ආපස්සට යනවා ආයි නැවතිනවා අපි අත්දැකීම්වල ඉදිරියට දෝලණය වීමක් සිදු වෙනවා. එතකොට එතෙන්දී අපි ඊටාම බරපතල විදිහට අපේ పూర్ව අත්දැකීම් මත වර්තමානීය සකස් කරගන්න උත්සාහ කරනවා. එතකොට పూర్ව අත්දැකීම් ඊටාම පීඩාකාරී නම් වර්තමානයේ අපි මුහුණ දෙන අත්දැකීමුත් ඒ වගේම පීඩාකාරී නම් අපි සමහරට අතහැර දැමීමක් කරනවා අපේ අරමුණු. ඒක දිගින් දිගටම පීඩාවට ලක් වෙන්න අකමැති නිසා. ඉතින් එම නිසාම සමහර විට මෙවැනි දරුවන් අරමුණ කරා යාම තවත් බාධාකාරී වෙනවා. ඉතින් මම හිතන්නේ මේක සමහරට ගුරුවරයාට විතරක් තනියෙන් කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. මුළු අධ්‍යාපන ක්‍රමයේම යම් ආකාර වෙනස් වීම් ඇතිවිය යුතුයි. අපි මේ වගේ ක්‍රම අනුගමනය කරනවා නම් මේ වගේ දරුවන් පාසල් වලට ඇතුළු කරගන්නවා නම් ඒගොල්ලන්ව වින් කරන්නේ නැතුව තියෙනවා නම් ඒවා ඊටම හොඳ වුණාට මුළු අධ්‍යාපන ක්‍රමයේම වෙනස් වීම් ඇතිවිය යුතුයි. හැබැයි තනි තනිව ගුරුවරයාට කළ හැකි දේවලුත් බොහොමයක් තියෙනවා. මා පුහුණුවේදිත් ඒක ලැබෙන්නට ඕනේ. නමුත් හැමතිස්සෙම හිතන්නට අවශ්‍යයි මේ හැම දරුවෙක්ම වෙනස් දරුවෙක්. ඔක්කොම එක මට්ටමේ ඉන්නේ නැහැ නේ පවුලක. අපි අර කියන්නේ අතේ ඇඟිලි පහ එක වගේ නැහැ, ඒ වගේ එක පවුලක දරුවෝ පස් දෙනත් එක වගේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඒ වෙනස්කම තේරුම් ගන්න ඕනේ. වෙනස්කමට මුහුණ දෙන්නට සූදානම් වෙනවා. හැබැයි ඒකට අධ්‍යාපනික පුහුණුව හරහා කළ හැකි විශාල කාර්යභාරයක් තියෙනවා. රෙන්ජලි මාත්මිය, දැන් මෙතුමියගේ කතාවෙන් අපිට පේන දෙයක් තමයි ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි දෙගොල්ලන්ට මේ දරුවෝ අපිට ඕන විදිහට නැත්තම් තරහ යනවා. දැන් මේ තරහේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු මේ දඬුවම් කිරීමත් පැන නගින්. ඇයි මේ තරහ යන්නේ? මොකද්ද මේ තරහ යන්නේ? මේ ළමෙක්ට මොකක් හරි දෙයක් බැරුණා නම් මේකට තරහ යන්න ඕනද? ඇයිස්සලම තරහයින්නේ? අපි ළමයි මල් වගේ කියනවා. පළවෙනි වසරට ළමයි බාර දෙනකොට සමහර ගුරුවරු අලුත් සාරිහි මැදලාවිල්ලා ළමයින්ව බදාගෙන ඉබලා තමයි පිළිගන්නේ. ඊළඟට අපි දැකලා තියෙනවා ළමයි පාසලෙන් අයින් වෙලා ගියයින් පස්සේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාව විදිහට පාසලට ආවම අර තරහ ගිහිල්ලා ගහපු ගුරුවරුන්ව බදාගෙන ඉබිනවත් එක්ක. එතකොට මේ දරුවන්ගේ මේ මෙතුමිය සඳහන් කරා තව වැදගත් උදාහරණ කීපයක්. මට මේ අනිත් හැම ළමයටම දානවා වගේ වාටත් කාලයක් වෙන් කරන්න බෑ. මට තියෙනවා යන්න ඕන වේගයක්. දෙමාපියන්ටත් සමහර වෙලාවට මේක සිද්ධ වෙනවා.
මොකක්හරි වේචකම මේ වේවැල කෝටුව අතට එන්නේ මූණ අපි කියන්නේ යක්ෂාරූඪ වෙන්නේ මේ තරහ එන්නේ හේතුව මොකක්ද වැඩිහිටියන්ට වැඩිහිටියන් මේ තරහ එන්නේ හේතුව මොකක්ද වැඩිහිටියන්ට වැඩිහිටියන්ට ඔය තරහ යන්ති හේතුන් ගොඩක් තියෙන්න පුළුවන්නේ ඒක හේතුවක් තමයි පොඩි කාලේදී තමාගේ දෙමව්පියන්ගෙන් ඒක අනුකරණය කිරීම ගැන අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මනෝජ් ඉතින් ඒක ඉගෙන ගන්න පුළුවන් ළමකසි ළමේකට මේ තරහ ගිහි තරහ යෑමෙන් එයාට ඕන දෙයක් ටිකක් කරගන්න පුළුවන් කියලා උදාහරණයක් වශයෙන් පොඩි ළමෙක් දැක්කොත් තාත්තා නිතරම තරහ යනවා අම්මට බයනවා අම්මට ගහනවායි කියලා ඒ ළමයාට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා මට ඕන දේ කරගන්න පුළුවන් ඒතර එයා වැඩිහිටියපත් වුණා වැඩිපුර පිටිමි ළමයි එයත් ඒ වගේ විදියට හැසිරෙන්න පුළුවන් තමාගේ නෝනත් එක්ක ඒක හේතුවක් දෙවැනි එක තමයි අපිට ගොඩාක් බලාපොරොත්තු තියෙනකොට දැන් අපේ සමාජයේ ගොඩාක් මේ බඩු බාහිර බඩු පිටිබන්ධව ගොඩාක් බලනවනේ කට්ටියට කාර් එකක් තියෙන්න ඕනේ ඒක ගත්තට පස්සේ කාර් දෙකක් තියෙන්න ඕනේ එක ගයක් හදුවට පස්සේ තව ගයක් තිබුණොත් හොඳයි නැත්නම් අපාර්ට්මන්ට් එකක් ගන්න පස්සේ තව ගයක් තිබුණොත් හොඳයි නැත්නම් අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ කාර්ගේ වර්ගය එහා පැත් එහා ගෙදර මිනිස්සුන් ටිකක් ලොකු කාර්යයක් ගත්තා ඊට වඩා එකක් ගන්න ඕනේ අලුත් කාර් එකක් නැත්නම් තමා දන්න කෙනෙකුට හොඳ උසස් වීමක් වුණොත් මෙයාට අපහසුයි. ඉතින් ඒ වගේ දැන් අපේ මේ මීඩියා එකත් පෙන්වන ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් ආමයාලු කාර්යයක් යනවා. මෙයා මේ වගේ ක්‍රීම් එකක් ගන්න. මේකේ තරුණ භාවය තියෙනවා. එතකොට ඒ වගේ අපේ යම්කිසි පුද්ගලයෙකුට ඕන එපාකම් වැඩි වුණාම ඒව ලබා ගන්නත් බෑනේ මනෝජ් කාලයත් සීමිතයි. දවස තියෙන පැය 24යි. ඉතින් ඒක ගන්න බැරි වුණාම තරහ යන ස්වභාවයත් වැඩි වෙනවානේ. එතකොට තරහව කාට හරි පෙන්වන්නත් එපේ. තමාගේ බොස්ට පෙන්වන්න බෑ. නමුත් ළමයට හරි බල්ලට හරි පෙන්වන්න පුළුවන්. දුබල කෙනාට තමයි තරහ පෙන්වන්නේ. ඔව්. එහෙමනේ වෙන්නේ ගොඩක් වෙලාවට ඒ දෙවෙනි හේතු වෙන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි දැන් සමහර අය මාන්නේ තියෙන චෛත වැඩි තියෙනවානේ. ඒ කියන්නේ තමාගෙන තක්සිරු බොහොම වැඩි. එතකොට වෙන කෙනෙක් එයාට වගේ අභිභවා යනකොට මේ මාන්නෙට තමා මේ මමත්වය කියන එකට ලොකු පහරක් ඇති වුණාම තරහ යන්න පුළුවන්. ඒ පරහ පිට කරන්න. ඉතින් හේතුන් ගොඩක් තියෙනවා යම්කිසි කෙනෙකුට මේ තරහ යන්න කියලා මට හිතෙනවා. වෛද්‍ය මහේෂ්ගෙන් මම දැනගන්න කැමතියි දැන් මේ මම දැකපු අත්දැකීමක්. මට තප්පරයක් මොනවද මට තව මට එකක් එකතු කරන්න අර මේ එක අනුගමනය කරනවා මේ ඉගෙන ගන්නවා මොඩලින් අනිත් දිහා බලලා ඉගෙන ගන්නවා කියන එක ළමයින්ට අනුකරණය කිරීමට සුලභ ප්‍රධාන ක්‍රමවේදයක් නැත්නම් සෝස් එකක් නැත්නම් ඒ වෙන විදිහක් වෙන්නේ අද කාලේ මම හිතන්නේ මේ ටෙලිනාට්‍ය මේ ටෙලිනාට්‍යවල පෙන්වන්නෙම තරහෙන් පුපුර ඉරිසියාවෙන් තැම්බි අනිත් අයට වින කටිමින් තමන්ගේ සතුටත් සෞඛ්‍යයත් විනාශ කරගනිමින් උන්ගේ සතුටත් සෞඛ්‍යයත් විනාශ කරගනිමින් පෑයම ගෙවන ටෙලිනාට්‍ය මේවා තමයි මේ ළමයි අපේ බලනවා මේවා සම්පූර්ණ විනාශකාරී වැඩක් නමුත් සත්‍ය කතන්දරේ සැලකිත ළමයි ප්‍රමාණයක් මේවා දකිනවා අම්මලා මේවා දකිනවා තාත්තලා මේවා දකිනවා ඊට පස්සේ මේ ගෙදර වාතාවරණයත් අර ටෙලිනාට්‍ය වගේ වෙනවා මම මේ කියන්නේ බොරුද ඇත්තද කියන කෝණක් බලන්න මාසයක් මේ ටෙලිනාට්‍ය නොබල ඉඳලා මොකද්ද වෙන්නේ මොකද අපේත් නිකන් රුධිර පීඩනය වැඩි වෙනවානේ ඒක බැලුවාම ඉන්නේ නිකන් මේ සාමාන්‍ය හසුරත් අත්සත් අනිවාර්යයෙන් දැන් මට මතකයි දවස්වල අපි කුඩා කාලේ ඔය කුන්ෆු කියන චිත්‍රපට වසංගතයක් තිබ්බා එතකොට අපිත් පුරුදු වෙලා තිබ්බා මේ කුන්ෆු චිත්‍රපටියක් බලන්න චිත්‍රපටිය බලලා එළියට ආපු ගමන්ම අර ඉරියව් තමයි මේ අපේ හිතමිත්‍රයන්ගේ අපි ඔක්කෝන්ගේම ඇඟවල්වල තියෙන්නේ. ඉතින් ඒ හැඩයට අතපය හදාගෙන එනවා. ඊට පස්සේ ළඟ ඉන්න කෙනෙක්ට පහර දෙන්න බලනවා. එතකොට ඒක ආරූඪ වෙලා ආරෝපණය වෙලා මෙතන ඉතාල වැදගත් දෙයක් කිව්වේ මේ අපි නොදැනුවත්වම අපේ ආරෝපණය වෙලා මෙතන ඉතාල වැදගත් දෙයක් කිව්වේ මේ අපි නොදැනුවත්වම අපේ චර්යාව අපේ හැසිරීම රටාව අපි බලන දෙයින් අපිට පෙනෙන දෙයින් සිද්ධ වෙන්න පුළුවන්. අපිට ඒක සමහරලාට දෙන්නේ මේක ටෙලිනාට්‍යයක්. මේක චිත්‍රපටියක් ඌව බැලුවා කියලා ළමයි වෙනස් වෙයිද එහෙනම් ඉතින් ඒ දවස්වල අපි දකපු ඒවා හැටියට අපි කොහොම ඉන්න ඕනද මේවා හුදු ප්‍රකාශ පමණයි ඇතිතරම් විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා මේ හැසිරීම් වලින් අපේ දරුවාගේ හැසිරීම සෑහෙන දුරට වෙනස් කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා දරුවා කියන්නේ අවුරුදු 18ට අඩු කෙනෙක් දරුවෝ අවුරුදු 18ට අඩු කෙනෙක්ගේ හැසිරීම
චර්යාවන් සිතුම් පැතුම් කියන්නේ ඒක සංවර්ධනය වෙන අවධිය. ඒ හින්දා තමයි 18 වෙනකම් බඳින්න දෙන්නේ නැත්තේ 18 වෙනකම් ඡන්දේ දාන්න දෙන්නේ. එතකොට එවැනි දරුවෙක්ව අපි රැකබලා ගැනීමට මම හිතන්නේ මේ දැනුම ඉතා වැදගත් වෙනවා. මම වෛද්‍ය මහේෂ් රාජසූරියට සදාහන් කරමින් සිටියේ ප්‍රජාව තුල මම මේ දැක්ක උදාහරණයක්. දැන් මේ තරහ කියන දේවල් එක්ක මේ දරුවෝ යම් විදියකට ක්‍රියාත්මක වුණොත් මේ දේවල් වෙනස් කර ගැනීම මේ දරුවෝ යම් විදියකට ක්‍රියාත්මක වුණොත් මේ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාවත් මේ දරුවෝ තුල කොච්චර තියෙනවද කියන එක. ඒක තමයි අපි අර අපි කතා කරපු සමහර වෙලාවට සමාජයේ දෙමෝපියෝ ගුරුරු දකින්න දෙක තමයි මේ දරුවෝ තුල තියෙන ශක්්‍යතාවය. මේ හයිය මේ උදාහරණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගමක. එතකොට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය වගේ ආයතන එකතු වෙලා කරපු වැඩසටහනක මට බලන්න හම්බුණා මේ දරුවෝ එක දරුවෙක් අරක්කු බීලා ගෙදර අම්මට ගහපු තාත්තව වෙනස් කරන ආකාරය. ඒතර ඒකෙදි වෙලා තිබ්බේ එක ඒ දරුවට ලැබිලා තිබ්බත් තැන ගෙදරින්ම දරුවට කැමති ආකාරයට ක්‍රියාත්මක වෙන්න නිදහස. තාත්තා බීලා ඇවිල්ලා ගෙදර චණ්ඩි පාට් දානවා. එහෙනම් තාත්තට මේ දරුවා ගැන ඉච්චර කැක්කුමක් නැහැ. අම්මා ගුටිකකා ජීවත් වෙන ජීවිතය ඇතුලේ දරුවට දීලා තිබ්බ නිදහස දේවල් කරන්නේ. ඒතර මේ අය හවුලේ ගමේ කීප දෙනෙක් එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරනකොට මේ දේවල් පිළිබඳ මාතෘකාවක් සාකච්ඡා වුණා. ළමයින්ටත් හම්බුණාම අවස්ථාවක් මේ සාකච්ඡාවට එකතු වෙන්න. ඒක ප්‍රතිඵලයක් විදිහට එක ළමෙක් ගිහිලි ඉවර වෙලා එතන ඉගෙනත් දෙයක් කරන්න පටන් ගත්තා. ඒකට කිව්ව සතුටු කැලෙන්ඩරය කියලා. මේ කැලෙන්ඩරේ අම්මගේ තාත්තගේ ළමයාගේ මූණු ටික හැමදාම මේ ළමයා ලකුණු කරනවා. අම්මගේ මූණ, තාත්තගේ මූණ, මගේ මූණ. කැලෙන්ඩරේ. තර මේ මූණු ටිකක් යා යොදාගත්ත එකක් සතුටු මූණ, අනිත් එක දුක මූණ, තරහ මූණ. තර මේ මූණු තුන ලකුණු කරනවා. දැන් තාත්තට මේක පේන්න පටන් ගන්නවා. තාත්තට පේනවා බලද්දී මගේ මූණ තමයි ගොඩක් අවුල් කියලා. අම්මගේ මූණ ගොඩක් දක්වල දවසවල දුක මූණක් තියෙන්නේ, දරුවගේ මූණ දුක මූණක්. මුල් දවස්වල තාත්තා රවණව, ගොරවනව, රෝණව කෑ ගහනවා. දරුවා මේක දිගටම කරගෙන යනවා. ප්‍රතිඵලය තමයි තාත්තගේ මද්දසාර භාවිතයත් නවතිනවා, දරුවා ප්‍රචණ්ඩ වෙන එකත් නවතිනවා. එතකොට මෙන්න මේ දරුවන්ගේ මේ ශක්්‍යතාවය මතු කිරීම, මේ දරුවන්ව අම්මලාගේ පාලනය කියන එක යම් මට්ටමකින් බුරුල් කරලා මේ දරුවන්ව ස්වාධීන වෙන එකේ බලය වැඩි කරන එක පිළිබඳ මොකද්ද ඔබ අම්මලාට තාත්තලාට දෙන්න තියෙන අදහස? පිළිගත් න්‍යාය තමයි ළමයි හදනකොට ලිමිට් සෙටින් යම් කිසි සීමා ටිකක් අපි පනව ගන්න ඕනේ. ඒක නිකන් හරියට අපි හිතමුකෝ ලොකු පිට්ටනියක් දෙනවා ළමයින්ට සෙල්ලම් කරන්න. හැබැයි පිට්ටනිය වැටෙන් පැනලා යන්න බෑ. පිට්ටනිය ඇතුලේ හෙඩ දාන්න පුළුවන්, මෙහෙඩ දාන්න පුළුවන්, අර සෙල්ලම කරන්න පුළුවන්, මේ සෙල්ලම කරන්න පුළුවන් එහෙම. ඒතර යම් සීමා ටිකක් තියෙනවා. නමුත් ඒ ඇතුලේ සැලිකුදු නිදහසක් තියෙනවා. ළමයාගේ නිර්මාණශීලී භාවය, පෞරුෂය දියුණු වෙන්න, වැඩි දියුණු වෙන්න, බුද්ධිය වර්ධනය වෙන්න. ඒතර ඒක තමයි මේ මේ සම්බන්ධ මම හිතන්නේ පිළිගත් ක්‍රමවේදය මනෝවිද්‍යාව සඳහන් වෙන. මෙතනදී අපිට වෙන වැඩේ දැන් ඔබ ගත්ත උදාහරණෙම ගත්තොත් මේ ගෙදර ඒ ළමයාට මේ සතුරු කැලෙන්ඩරේ කරන්න අවශ්‍ය නිදහස තිබුණා. දැන් ඒ නිදහසත් නොතිබ්බනම් ඒ තාත්තට පුළුවන් වෙනවා නම් කැලෙන්ඩරේ දෙකට ඉරලා විසික් කරන්න ওই වැඩේ සමහරට නොවන්න තිබුණා. එතකොට මේකෙත් ඇත්තටම යම් දියුණු ගෙදරක් මේ මධ්‍යසාර භාවිතයෙන් අතර වෙන්න ඉස්සෙල්ලා වුණත් යම් දිනුවක් තිබ්බ ගෙදරක්. ඒක අපේ සංස්කෘතියේ ස්වභාවය වෙන්න පුළුවන්. අපි මේ කොච්චර කිව්වත් අපේ සංස්කෘතිය හරි නෑ සෞතු කියලා ඒකේ හොඳ දේවල් තියෙනවා නැත්ද නෑ. දැන් හැබැයි මේ උදාහරණේ මධ්‍යසාර කර්මාන්තය දැනගත්තොත් ඔවුන් පටන් ගන්නවා අර තාත්තලව කැලෙන්ඩර් ඉරවන ක්‍රමයක්. මොකද මේ ළමයා බලගතු වෙනකොට, කාන්තාව බලගතු වෙනකොට, පවුල බලගතු වෙනකොට ලොකුම් පාඩුව ඇති වෙන්නේ ව්‍යාපාරිකයන්ට. මොකද ඔවුන්ට අවශ්‍ය බඩු ටික විකුණ ගන්න නම් උදාහරණ වශයෙන් මධ්‍යසාරි විකුණ ගන්න නම් තාත්තල ටික වෙන මිලීට ගන්න ඕනේ. පවුල බලවත් වුණොත් මධ්‍යසාරි විකුණ ගන්න අපහසු වෙනවා. සිගරට් ටික විකුණ ගන්න අපහසු වෙනවා. ක්‍රීම් එක සෙන්ට් පවුඩර් එක විකුණ ගන්න අපහසු වෙනවා. ඒකින්ද ව්‍යාපාරික ලෝකය නිතර බලන්නේ මේ පවුල ශක්තිමත් නොවන විදිහ.
ළමයාට නිදහස අඩු වෙන විදිහක්. එතකොට ඒගොල්ලොම දැන් සිගරට් බීමෙන් නිදහස් වීමට සේවය සැපීමට සිගරට් කර්මාන්තය වෙනවා. ඒගොල්ල මේ තමන්ගේ වැඩේට අවශ්‍ය වෙන විදිහට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙලක් ලෝකේ තියෙනවා. එතකොට මේ ළමයා බලගැන්වීමට එන්නේ ළමයාව ඩැහැගන්න හදන මේ කෑම ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. මොන හරි දෙයක් ළමයාගේ සල්ලි හම්බ කරන්න හදන කෙනා තමයි මේ ළමයාව ආරක්ෂා කිරීමටත් එන්නේ. ඉතින් මේක අපි මිනිස්සු හැටියට, මව්පියෝ හැටියට, රටේ පුරවැසියෙකු හැටියට දකින්නට ඕනේ. අපිට කවුද ඇත්තට මේ ආදරයට සලකන්නේ, කවුද අපිට විනය කටින්නේ? මේ විචක්ෂණ ලෙස නැත්නම් විචාරශීලී ලෙස මේ දේ දකින්න පටන් ගන්න එක, මේක ඇත්තටම නිකන් සයිකල් එක, يعني එකතරින් පටන් ගත්තාම ඔක වෙමින් යනවා. මේ ඒක ක්‍රියාත්මක කරපු උදාහරණයක් තමයි ඔබ කිව්වේ. ඒ තැන්වලදී ළමයි හරිම දක්ෂයි. ළමයින්ට ඒක ස්වභාවයෙන් පිහිටලා තියෙනවා. අපි විනාශ කරන තෙක් ඒ හැකියාව, ඒ ඍජු භාවයේ නිර්මාණශීලී භාවයේ ළමයින් තුළ තියෙනවා. ඉතින් ඒකට ඉඩ දෙමින් හැබැයි යම් අර සීමා එක අපි යන ගමන තමයි මම හිතන්නේ මේකෙදි අපි ඊටාම සැලකිලිමත් විය යුතු තේ. මම ඔබේ ප්‍රශ්න උත්තර දුන්නද? මම හිතන්නේ සෑහෙන දුරකට උත්තරය දුන්නා. මම හිතන්නේ මේ නරඹන ඔබටත් තේරෙන්නේ නැති මේ ළමයා තුළ මේ කියන හැකියාව අපි හිතනවට වඩා තියෙනවා. වෛද්‍ය රාජසූරිය මහත්මයා පවසන ආකාරයට අපි විනාශ කරන තෙක් ඒ හැකියාව විනාශ නොකර අපේ දරුවා ප්‍රබල දරුවෙක් බවට පත් කරගන්නේ කොහොමද? මේ විරාමයෙන් පස්සේ අපි ඒ පිළිබඳව කතා කරමු. ෂැම්පු කළාට පසු කන්ඩිෂනර් පාවිච්චි නොකළොත් පළමු දිනෙන් පස්සේ පෝෂණය අඩු වී කොණ්ඩෙ රළු වෙන්න පටන් ගන්නවා. ඉතින් කොණ්ඩෙ බඳින්නම වෙනවා. නව ටප් කන්ඩිෂනර් එහි හතරෙන් එකක මොයිස්චරයිසින් ක්‍රීම් කෙස් රළු වීම අවම කර දස්සි ගුණයකින් සේදවත් කරයි. සැමදා නිදහස් ලස්සන කෙස් කලමකට ටප් කන්ඩිෂනර් පෝෂණය. දිරිය මිනිසුන් සොයා යන රූපමය සංගරම දිරියක වරුණ සැම් සංවිධානයක හවස හයට චරිත නායිකාව ලක්දරු පෙම් ලක්දරු පෙම්බරේ ඇති නිරලේ හැමටම කිරියරේ සෙනෙහෙ දල්වා රැකවරණය සදයි මෙල්වා පෆ් ලෙමන් පෆ් මෙලිපෙන් පෆ් ලෙමන් පෆ් ලෙමන් ලෙමන් අපවාදයයි මෙලිපෙන් ලෙමන් පෆ් කියා ලෙමන් ද ලෙමන් කියා මෙලිපෙන් ලෙමන් පෆ් ද පැටලීමට ඉඩ ඇත. ලෙමන් ක්‍රීම් නැති වුණු ලෙමන් ගති ගුණම තියෙන අලුත්ම මෙලිබන් ලෙමන් පෆ් රහ කර කර කන්න. මෙලිබන් ලෙමන් පෆ් කර කන්න. මෙලිබන් ලෙමන් පෆ් ඉතුරු කිරීම පහසුම පහසු සුරක්ෂිතම ස්ථානීය NSP වෙතින් NSP reach. විශිෂ්ටයි මංචි ලෙමන් පෆ්, නියම ලෙමන් රසයයි මංචි ලෙමන් පෆ්, රස පතුරුවයි කට දිව පිනයි අති විශිෂ්ට රසයයි මංචි ලෙමන් පෆ්, රස සාගරේ ලොව පැතිරුවේ නියම ලෙමන් රසයයි මංචි ලෙමන් පෆ්, ඉල්ලයි සම තව තව කියා නියම ලෙමන් ඇති පස් නිසා මංචි ලෙමන් පෆ් අති විශිෂ්ටයි. පාලම හැදුනයින් පස්සේ මාමට තමයි පාඩුව නේද? මගේ පාඩුව වගේද දිනෝදාහකගේ අනාගතයට හරි පාරක් හැදෙන එක. බලාරර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. ඉතිරිය හොඳට පේනවනම් අපි ඔක්කොටම එකුණ වෙන්න පුළුවන් මහත්යෝ.
ලයිෆ් වෙතින් 2002 සිට මේ දක්වා රුපියල් මිලියන 100කටත් වඩා වටිනා ප්‍රණාම ශිෂ්‍යත්ව 278ක්. මම හිතනවා මගේ උසස් අධ්‍යාපනයේට මේ ශිෂ්‍යත්ව අරමුදල ගොඩක් ಉಪකාරී වෙයි කියලා. 16 වසරක් පුරා සිසු පරපුරට ප්‍රණාම ශිෂ්‍යත්ව ලබා දුන් ජීවිත රක්ෂණයේ වෙළඳපොළ නායකයා ජීවිතය ආදරේ රැකවරණය සිලින්කු ලයිෆ්. මංජිකෝ මේ ශාබලා රියල් ලයිෆ් එක කනෙක් කළා. Sunset long and healthy growth. His case can be a madukara with subhavikava dekuni roti case kalamak laba dei. Yara rasa bedua. Navata super duvada sudhana. කතා කරමින් සිටියේ මේ දරුවන්ගේ තියෙන විවිධ ශක්්‍යතාවයන් හැකියාවන් විවිධ මට්ටම්වල තියෙනවා මේක කොහොමද අපි උපරිමය ළඟා කරගෙන ඒ තුලින් දරුවන්ව බලගන්න මම හැරෙන්න කැමති සුභංග හේරත් මහත්මියට දැන් අපි දන්නවා මේ එක් එක් දරුවන් මේ අපි කතා කරන විවිධ කරුණු පිළිබඳව විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා දැන් සමහර දරුවෝ ඉන්නවා සමහර දෙමව්පියෝ කියනවා මට නම් බය නැහැ මගේ ළමයා ගැන ඕන තැනක ගිහිල්ල එනවා කිසි ප්‍රශ්නයක් නෑ මට. තවම්ම කෙනෙක් කියන්නේ, ඕ තාත්තා කෙනෙක් කියන්නේ, ඕ තාත්තා කෙනෙක් කියන්නේ මට නම් මගේ දරුවා එළියට දාන්න එහෙම බෑ. කොහෙද මෙයා නම්? හරි. මම නැතුව නම් කොහෙවත් යන්නේ නෑ. පස්සෙන්ම ඉන්න ඕන. දැන් මෙන්න මේක. ඒ කියන්නේ දරුවා පවුල තුල සංවර්ධනය කරන එක ඊට පස්සේ සමාජයට දාන එක, සමාජානුයෝජනය. මෙන්න මේ දේවල් කොයි විදියට කළොත්ද අපේ දරුවා මේ ශක්තිමත් දරුවෙක් විදිහට ඉදිරියට යවා ගන්න පුළුවන්. දැන් සමාජානුයෝජනය නැත්තම් සමාජයට හුරු කිරීම කියන එක පවුලක ඉතාම වැදගත් කාර්ය කොටසක්. පවුලේ මූලික වගකීමක් හැටියට සමාජ විද්‍යාඥයෝ මේක දකින්නේ. මොකද දරුවා මිනිස් දරුවා විශේෂයෙන්ම බිහි වෙන්නේ සාමාන්‍ය සත්වෙක් විදිහට. එතකොට මේ සත්වයා මේ පුංචි සත්වයා මිනිස්සෙක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි සමාජානුයෝජනය කියලා කියන්නේ. මොකද දැන් අපිට අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ. අපිට ගාත් හතරෙන් ඇවිදින්නත් පුළුවන්. අපි ඇත්තටම කකුල් දෙකෙන් ඇවිදිනවා කියන එක අපිට හැකියාව තිබුණට අපි ඒක කරනවා කියන එක තීරණය කරන්නේ අනිත් අය දිහා බලලානේ. දැන් වඳුරොන්ටත් ඇවිදින්න පුළුවන් කකුල් දෙකිනුත් ටිකක් පුළුවන් නමුත් වැඩිපුර ඉන්නේ ගාත් හතරේ. එතකොට ඒ වඳුරට වඳුරු පැටියට කොච්චර අපි මහන්සි ගත්තත් ආපහු අර ගාත් හතරට ඉතින් දැන් අපි ඔය මේ මොනවාද ඔය අයිකුන් ටික ජනතාව වඳුරන්ව පුහුණු කළා නටවනකොට පොඩි වෙලාවක් කකුල් දෙකෙන් ගිහිලා ඊට පස්සේ ආයෙ හතරට යනවා. නමුත් මිනිස් දරුවා එහෙම වෙන්නේ නැහැ. මිනිස් දරුවට ඒ හැකියාව තියෙනවා. හඬ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. භාෂාවක් කතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ සියල්ලම කරනවා කියන එක මිනිස් කරනවා කියන එක මිනිස් සමාජයට ගැළපෙන විදිහට පුද්ගලික බවට පත් වෙනවා කියන එක තීරණය වන්නේ පුහුණු කිරීම මත. දැන් මේ පුහුණු කිරීම තමයි අපි සමාජානුයෝජනය නැත්නම් සමාජයට හුරු කිරීම කියලා කියන්නේ. දැන් අපි අතෙන් කනවා අපේ රටවල් වල මේ ඇඟිලි පාවිච්චි කරලා කනවා. දැන් මේක විශාල පුහුණුවක් නේ ඇත්තටම. දැන් කුඩා කාලේ අපිට කියනවා මෙන්න මේ ඇඟිලි පුරුකෙන් මේ පැත්තට එන්න බෑ ඒක කැතයි බලා ඉන්නකොට ශබ්ද නගලා කන්න බෑ මේවා ගොඩාක් දේවල් උගන්වන්න වෙනවනේ. ඒ වගේම බටහිර රටක පුජ්‍යලියෙකුට මේක හරිම අසීරු දෙයක් නෙමෙයි ඇඟිලි ටික එකතු කරලා කන එක. නමුත් අපි හිතනවා සාමාන්‍ය දෙයක් කියලා. මේකයි බැරි කියලා. නමුත් ඒක පුහුණුව. ඉතින් දැන් මේ වගේ සෑම දෙයක්ම අර වැඩිහිටියා 90 දැන් මම හිතන්නේ ප්‍රියංජලි මහත්මිය කිව්වා අර ඉස්සෙල්ලා තමන් හැඩ ගැහෙන්න ඕනි කියලා වැඩිහිටියෝ හැඩ ගැහෙන්න ඕනි කියලා. දැන් අපි මේ වැඩිහිටියන් යම්කිසි ආකාරයකට
හැම දෙයක්ම කෑම බීම ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් සංස්කෘතියේ අංග මේ හැම දෙයක්ම දරුවට පුහුණු කරනවා. හැබැයි මේ පුහුණු කිරීමේදී ඒ දරුවා ස්වාධීන මිනිස් දරුවෙක් බවට පත්වෙන්න අවශ්‍ය ආකාරයටයි අපි ඒක කරනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අර රූකඩයක් බවට පත් කිරීමේ ගැටලු තියෙනවා. දැන් සමහර වෙලාවට අපි කරන්නේ මේ අනුකරණය කරන රූකඩයක් බවට පත් කිරීම. එතකොට අර ස්වාධීන චින්තනයක් සහිත විචාරාත්මක බවක් සහිත ප්‍රශ්න අහනකොට මට දැන් ඔයාට උත්තර දෙන්න වෙලාවක් නැහැ කියලා කියන හුඟක් වෙලාවට ඇත්තටම වෙලාව නැති වෙන්න පුළුවන්. නමුත් වෙනත් දැන් අද දවල් මට කුඩා දරුවෙක් මුණ ගැහුණා. ඒ දරුවා මේ මම දන්න පුද්ගලික දරුවෙක්. මම පළවෙනි වතාවට ඒ දරුවා දැක්කේ. ඒ චූටි වෙලාවට ඒ දරුවා ප්‍රශ්න මාලාවක් ඇහුවා මගෙන්. ඉතින් මං ඒ වෙලාවේ කල්පනා කරා මේ හරිම හුරතල් දරුවෙක් ඉතාම වේගෙන් මාත් එක්ක කුළුපග වෙලා ඉතාම විශාල ප්‍රශ්න ගොඩක් ඇහුවා කියලා. ඉතින් මං ඒ ටික ඇවිදගෙන යන වෙලාවේ යාගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නා. දැන් මේක දෙමව්පියන්ගෙන් නිතරම අහනකොට සමහරට අනිත් වැඩ කරගන්න වෙලා නැහැ, කරදරයක් වගේ හිතෙනවා. එතකොට අපි ඒක ඒ වෙලෙම දැන් ඌවා කියන්න වෙලාවක් නැහැ, පොතක් කියවගන්න නැත්තම් ගිහලා සෙල්ලම් කරන්න කියලා මොටකල්ල දැමීමක් යම් ආකාරයකට සිදු කරනවා. හැබැයි ප්‍රධානම බරපතලම වගකීමක් තමයි මේ මිනිස් දරුවගේ මේ සමාජානියෝජන කාලේ ඉතාම දීර්ඝයි කියන එක මතක තියා ගැනීම. දැන් කුරුල්ල පැටියෙක් නැත්තම් වෙනත් සතෙක් පුංචි සතියකින් පුහුණු කරලා එළියට දානවනේ. දැන් අලි පැටියෙක් වුණත් කාලය ගත්තාම අර එක සමාන කරනකොට දීර්ඝ නැහැ. නමුත් අපේ අවුරුදු 18ක් සමහර වෙලාවට ඊටත් වැඩි කාලයක් පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. ප්‍රාථමික සමාජානියෝජනය අවුරුදු 7ක් වගේ විතර වෙනකන්, ඊට පස්සේ ද්විතීක සමාජානියෝජන කාලය කියලා අපි කියන කාල පරිච්ඡේදය. නමුත් එයින් පස්සේ තවදුරටත් හැඩ ගැහෙනවා, දේවල් ඉගෙන ගන්නවා, දකින්නවා, හුරු වෙනවා, අහනවා, බලනවා. ඉතින් එතකොට මේ වගකීම දරුවට තමන්ගේ රැකියාවක් කරගෙන තමන්ගේ ස්වාධීනව නැගී සිටින්න පුළුවන් වෙනකම්ම අපේ සමාජවල නම් තියෙන වගකීමක්. ඉතින් මේ එතකොට මේක බොහොම හැල්ලු දෙයක් නෙවෙයි. දැන් හුඟක් අය හිතනවා දරුවා ඉපදුනා, කන්න බොන්න දුන්නා, ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් ඉතින් බරපතල වගකීමක්. ඉතින් මේ කාලය තුල දරුවට කොයිතරම් ආකාරයට ස්වාධීන ජීවිතයක් ගත කර ගැනීමට මඟ පෙන්වනවද කියන කාරණේ මත තමයි අපිට ඇත්තටම අපි මෙහෙම කතා කරාට අපිට බලාපොරොත්තු වෙන්නට බැහැ. සෑම මවක්ම සෑම පියෙක්ම මේ අවබෝධය ඇති කියලා. හැබැයි ඒ අවබෝධය දීම අවශ්‍යයි කියන එකයි මම කියන්නේ. ඒ අවබෝධය ලබා ගැනීම අවශ්‍ය. අපි මේ අවබෝධය සමාජගත කිරීමට අවශ්‍යයි. ඒ කියන්නේ දරුවෙකුට උපත දීමෙන් විතරක් නැත්තම් පොඩි කාලේ කන්න බොන දීමෙන් කුඩා කාලේ මව්කිරි දීමෙන් විතරක් වගකීම ඉවර වෙන්නේ නැහැ කියන කාරණේ. එතකොට මේ මග පෙන්වීම තුළ මේ ප්‍රධාන කරුණු දෙක. එකක් පාර පෙන්වීම, යා යුතු පාර පෙන්වීම. අනිත් පැත්තෙන් ඒ පාර පෙන්වද්දී ඒ දරුවට ස්වාධීනව ඔහුගේ හෝ ඇයගේ ශක්‍යතා මතු කරගෙන ඉස්සරහට යන්නට අවස්ථාව පරිසරය සැලසීම. මේ දෙකම වැදගත්. මම හිතන්නේ ඉතාම වැදගත් ඔබතුමිය මේ සඳහන් කරපු කරුණු. ඒ කියන්නේ මේ දරුවව මේ සමාජයට හුරු කරද්දී අපි පාර පෙන්වන එක වගේම ඒ පාරේ දරුවට ඉදිරියට ගමන් කරන්න ස්වාධීන විදිරියට ගමන් කරන්න ඉඩ දුන්නොත් විතරයි ඒ දරුවට ඒ පාරේ නොවැටි ඉදිරියට යන්න පුළුවන්. මුල් පියවර කීපය වැටෙන්න පුළුවන් පියවර කීපය. ඒ කීපෙදී අපි සමීපව සිටීම, අපි මඟ පෙන්වීම පුළුවන් තරම් මේ දරුවා නොවැටි ඉදිරියට යන හයිය දීම වැදගත්. නමුත් දරුවා ස්වාධීන කරපු තරමට දරුවා නොවැටි ඉදිරියට යන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රංජලි මහත්මිය, දැන් මේ කරුණුත් එක්ක දැන් අද මේ වැඩසටහන හින්දම අපි දෙමව්පියෝ කීප දෙනෙක්ගෙනුත් පොඩ්ඩක් තමන්ගේ මේ දරුවා ගැන කතා කරා. මගේ දරුවාට මොකද වෙන්නේ කියන එක පිළිබඳව. ඒතර මේ සමහර දෙමව්පියෝ කියපු දේවල් තමයි ඒ අයට තියෙන ප්‍රධානම ගැටලු විදියට. ඉස්කෝලේ යවන්න හරි අමාරුයි. උදේට බඩේ කැක්කුම කියනවා. එහෙම නැත්නම් ඒ දරුවා කන්නේ නැහැ. කන්නේ නැතුව තමයි ඉස්කෝලේ යන්න හදන්නේ. කාලා
පොඩ්ඩක් කාලා දුවනවා. කොච්චර කිව්වත් මේ ළමයා කන්නේ නැහැ. තවත් දුවනවා. කොච්චර කිව්වත් මේ ළමයා කන්නේ නැහැ. තවත් දෙමව්පියෝ කීප දෙනෙක් කියපු කතාවක් තමයි මේ හරි දඟයි ළමයි. ඉස්සර වගේ නෙමෙයි අම්බෝ හරිම දඟයි. එපා කියන එකමයි කරන්නේ. පූටු උඩ නගිනවා. අර අර ස්විච් අස්සේ ඇඟිලි ගහන්න යනවා. මේ වගේ දේවල්. මොකද්ද මේ දරුවන්ගේ මේ හැසිරීම පිළිබඳව මේ දෙමව්පියෝ දකින අසාමාන්‍යතාවය? මේක අසාමාන්‍යතාවයද නැත්නම් මොකක්ද? මෙතන ඉස්සර පරම්පරාව ළමයින්ට දුවල පැනලා සෙල්ලම් කරන අවස්ථාවල් ගොඩක් තිබුණනේ මනෝජ්. දැන් ළමයි ගොඩක් වෙලා කුටු වෙලා ඉන්නේ එයාගේ ගෙදර ඇතුලේ. එහෙනම් ගොඩක් වෙලාට ගෙවල් බොහොම පොඩි. දැන් වත්තක් නැහැ සෙල්ලම් කරන්න. එහා ගෙදර ඉන්න ළමයිව දන්නෙත් නැහැ. අර අපි පොඩි කාලේදී හරි අගෝස්තු මාසේ හොලිඩේස් වල සෙල්ලම් කරා, ක්‍රිකට් ගහුවා, එල්ලි ගහුවා. එහා පැත්තේ ගෙදර අක්කලා අයියලා දන්නවා. ඒ වගේ දෙයක් නැහැනේ. ඒතර ගොඩක් ළමයි අර එක තැන කොටු වෙලා ඉන්නකොට ඒගොල්ලන්ගේ තියෙන මේ අවශ්‍යතාවල් පිට කරගන්න බෑ. සෙල්ලම් කරන්න තැනකුත් නැහැ. එතකොට අර පුටුවෙන් හරි පයින් බලනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි අර ගොඩක් වෙලාවලට දෙමාපියන් තමගේ ළමයා මේ අසාමාන්‍ය විදියට අසාමාන්‍ය කියන්නේ මේ දුවල පැනල අසාමාන්‍යතාවනේ කියලා හිතනකොට දෙමාපියන්ට පුළුවන් හිතන්න මමත් මොනවද කරේ මේ වයසේද කියලා. එතකොට ගොඩක් වෙලාවට අපේ මනස ටිකක් තැන්පත් වෙනවා. ගොඩක් වෙලාවට අපි අපේ පොඩි කාලේ අමතකයි. අපි ළමයින්ගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි හිතුවත් මම මේ කාලේ මම කොහොමද හිටියේ කියලා අපිට මතක නැ අපිත් මෙහෙමනේ නැත්නම් ඊට වඩා අප්සෙට්. එතකොට අපිට පුළුවන් අපේ මනස ටිකක් තැන්පත් වෙන ගතියක් තියෙනවා. තුන්වෙනි දෙයක් තමයි අපිට පුළුවන් දැන් ගොඩක් කාලවලට අපි දැකලා තියෙනවා අර බලාපොරොත්තුන් ගැන අපි කතා කරන්නේ. බලාපොරොත්තුන් ගොඩාක් තියෙනවා. ඒ නිසා අපේ මනසට විවේකයක් නැහැ. ශරීරයට විවේකයක් නැහැ. මේ රිලැක්ස් කියලා කියන්නේ ගොඩක් අය බොහෝම නිතරම නිකන් මාර පීඩනයක ඉන්නේ. ඇඟපතෙත් ඒ වගේ. සමහර අය දිහා දැක්කම බයිසිකල් හැන්ඩල් එකක් ගිලලා වගේ ඉන්නේ. එච්චර තදින් ඉන්නේ. බොහොම අපහසුයි ඒගොල්ලන්ට. ඉතින් අපේ මේ මනස ටිකක් රිලැක්ස් වෙලා මේකෙන් ජීවිතේ බොහොම කෙටි කාලයක් නේ අවුරුදු 75ක් 85ක් විතර ජීවත් වෙන්නේ. ඒකයි ළමයින්ත් එක්කත් ඉන්න පුළුවන් අවුරුදු 18ක් 19යි කරලා විශ්වවිද්‍යාලයට හරි මොන හරි කෝස් එකකට ගිහිල්ලා බැඳලා ඉතින් ඉවරයි. ඉතින් මේ කෙටි කාලයේදී ළමයින්ගේත් එක්කින කාලෙත් තමාගේ ජීවිතයේත් මේ වගේ මෙහෙම ඉන්න ඕනේ, අර මෙහෙම ඉන්න ඕනේ, මෙයා මෙහෙම ඉන්න ඕනේ, නැත්තම් මට අසතුටුයි, මෙයා හරි දඟයි කියලා ඒ වගේ ගොඩාක් අපේ මනසට මෙහෙම අදහස් දාගෙන ඉන්නකොට තමයි ළමයාගේ අර කන් නැති එක අද සැන්විච් එක කෑවේ නැයි කියලා පිපිරෙනවා. ඉතින් හැබැයි අපිත් හිතුවත් අපිත් කෑවේ නෑනේ. අපිත් විසික් කළා නෑ ආවේ. ඉතින් ටිකක් ඒ වගේ මනස ටිකක් ලිහිල් කරගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒක ලේසි නෑ සමහර අයට. අපි ඒක ටිකක් පුරුදු කරන්න ඕනේ. ටිකක් හැම දෙයක්ම ටිකක් ලිහිල්වට ගන්න. රිලැක්ස් එකේ ගන්න. ඒතර තමාගේ ජීවිතයත් වැඩිහිටියන්ගේ ජීවිතයත් ටිකක් සුන්දර වැඩි වෙනවා කියලා මට හිතෙන්නේ. දැන් වෛද්‍ය මහේෂ් මහත්මයනි දැන් සමහර වෙලාවට මේ ගොඩක් අය කියන දෙයක් තමයි මේ දරුවෝ වෙනස් වෙන්න ඕන, දරුවෝ හැදෙන්න ඕන. දැන් වැඩසටහන් ගත්තොත් එහෙම හැම වැඩසටහනම දරුවන්ට මේ ලොකු අය හදන්න බෑ. දැන් ඉතින් ලොකු අය නම් ඉතින් ඉවරයිනේ. දැන් ඉතින් ළමයින්ට තමයි මේක කරන්න ඕන. මම හිතන්නේ සෞඛ්‍ය වැඩසටහනක් ගත්තොත්, වෙනත් වැඩසටහනක් ගත්තොත් හැම වැඩසටහනම කිය පාසල් ඉලක්ක කරගෙන සිද්ධ වෙන්නේ. හේතුව මේ ළමයි ටික හදාගන්න. ළමයි හදාගන්න ඕනේ කැත්ත. නමුත් වැඩිහිටියෝ හැදෙන්න ඕනේ නැද්ද? වැඩිහිටියන්ට හැදෙන්න බැරිද? වැඩිහිටියෝ හැදෙන්න එක අවශ්‍යද? මොකක්ද ඔබේ අදහස? වැඩිහිටියෝ දිහා බලලා නම් ළමයි හැදෙන්නේ. වැඩිහිටියෝ හැදෙනොත් ළමයි හැදෙනවා කියන එක බොහොම සරල නිගමනයක්. මම නැවතතර මම මුලින්ම කිව්ව සිද්ධියට ආවොත් අර මුදලාලි ගේ ළමයා හැදෙන්නේ ඉතින් ඒ විදිහටනේ. ඒතරේ මුදලාලිගේ ළමයාත් දකින්නේ නැහැ. මොකද එයාටත් තැනක් නැහැ. ඒතරේ මේ ළමයින්ට තැනක් දෙන්න ඕනේ කියන එක දකින්නේ නැහැ. අර සමාජ නුයෝගනේ ඒ සිද්ධි සිද්ධ වෙන්නේ ඒ ළමයාත් සිද්ධ වෙන්නේ අර වගේ වැඩිහිටියෙක් බවට වර්ධනය වෙන එකයි. ඉතින් වැඩිහිටියෝ තරහෙන් පිපරමින් ඉන්නවනේ. ඒතර ළමයි ඒක දකිනවා. ඒතර වැඩිහිටියන් හැදෙන්න ඕනේ නැහැ කියන එක අපි අපේ පහසුවට
හදාගත් එකක්. සහ ළමයාට අපි ඔකිව හික්මීමේ කතන්දර බුද්ධිවර්ධන සමාජයට හැඩ ගැසීම මේ හැමදේම කිරීමට අවශ්‍ය කුසලතා ටික හදාගන්නටත් වැඩිහිටියෝ වෙනස් වෙන්න ඕනේ. ක්‍රියාවිනුත් වැඩිහිටියෝ වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ආදර්ශයට කරලා පෙන්වන දේ වෙන්න ඕනේ. ඒගොල්ලෝ ආදර්ශයට කරලා පෙන්වන දේ ඒ වගේම ඒගොල්ලන් කුසලතා වර්ධනය කරගන්නත් ඕනේ. ඒතර වැඩිහිටියන් ලොකු කාර්යභාරයක් තියෙනවා. දෙමව්පියෝ ලෑස්ති වෙන්න ඕනේ දේවල් ඉගෙන ගන්න, වෙනස් කරන්න උත්සාහ කරන්න, වැරදුනහම හදාගන්න. ගුරුවරු ලෑස්ති වෙන්න ඕනේ වෙනස් වෙන්න උත්සාහ කරන්න, ළමයින්ගෙන් දේවල් ගන්න ඉගෙන ගන්න. ඉතින් එහෙම නැත්තම් මේ 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 වැඩි තේරුමක් නැහැ. ළමයි විතරක් හැදෙන්න කියන එක ඒක ඒක සාර්ථක ක්‍රියාපිළිවෙලක් නෙමෙයි. මේ 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 වෙනස් වීමේදී මේ වැඩිහිටියන්ගේ මනස වැඩ කරන විදිහකටත් මට වචනයක් එකතු කරන්නට අපි අර කලින් කතා කරපු දෙයටම දැන් අපි ගොඩක් වෙලාවට මේ විශේෂයෙන් අද කාලේ මේ පාරිභෝගික පරිභෝජනාත්මක කන්සියුමරිසම් සමාජයත් එක්කලා ඇතිලා තියෙන දෙයක් තමයි මේ අපි අර කාර් එක හරි මොකක් හරි අනිත් පැයට පෙන්වන්න හදන එක. එහෙම පෙන්වන්න හදන තව එක දෙයක් තමයි ළමයා. කාර් එක වගේ නැත්තම් තව එක දෙයක් තමයි ළමයා. කාර් එක වගේ නැත්තම් ගේ වගේ නැත්තම් ෆ්‍රිජ් එක වගේ, ෆ්‍රිජ් එකේ දොර එකද දෙකද තුනද වගේ ළමයාට ලකුණු කීයක් හම්බුණාද හෙෂ්‍යත්තර. ළමයා ඔසවලා පදක්කමක් ලෙස පෙන්නන දෙයක් බවට පත් වෙලා තියෙන ළමයා. ගුරුවරු දෙමව්පියෝ බැනර් ගහලා ස්කෝර ඉස්සරහා මෙච්චර දිනක් පාස් වුණ අය පළවෙනි යමයාය මගේ අරයගේ මේ තත්ත්වයට ළමයා වැටලා තියෙනවා. එතකොට වැඩිහිටියන්ට හරි අපහසු මේ අපි කියන දේවල් ග්‍රහණය කරගන්න. උදාහරණ වශයෙන් ළමයා අපි දැන් හිතන් ඉන්නවා මගේ ළමයා දැන් ශිෂ්‍යත්වෙම අපි ගමුකෝ ලොකු ලකුණු අරන් මගේ නංගිගේ ළමයට වැඩිය ලකුණු ගනි මට හොඳට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා අහන්න පුළුවන් කීයද ලකුණු කියලා ඉන්නකොට මේ ළමයට 120යි හරි කීයයි හරි. දැන් මේ අම්මට හරි තාත්තට හරි මේ අපි කිව්ව ඔක්කොම අමතක වෙනවා. මේ මොකක්වත් කරන්න බෑ. දැන් තරහයි. දැන් කොහොමද නංගිලා ගෙදර ගිහිල්ලා සිංහයා වගේ ඉඳ හිටිය වැඩේ ඔක්කොම දැන් ඉවරයි. ඉතින් මේ ළමයට තාඩන පීඩනද ඔක්කොම ඉවරයි. ඉතින් මේ මේ ඔක්කොම ඉවරයි. ඉතින් මේ මේ කතන්දර ඔක්කොම අවසන්. ඉතින් එහෙනම් මේ අනිත් අයට පදවක්කමක් ලෙස ළමයාව පෙන්වන්න යාම නිසා තව ගැටලුවක් ඇති වෙනවා මේ ළමයාත් අනුතුරේ දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍යයත් අනුතුරේ. ඊළඟ කාරණේ තමයි මේ විදිහට ළමයාව බලගන්නකොට බලගන්නണ്ടോ නැත්නම් ළමයි උපතින්ම බලගන්නේ මොකද අපි පරිණාමය වෙලා හැදිච්ච සත්තු. එතකොට කොන්දපණ නැති සත්තු ලෝකෙන් නැති වෙලා ගියා. හොඳට බය නැතුව පොළවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් සත්තු තමයි දිනුනු උනේ. ඒතර ඒකේ ඉහෙළම හිණිපෙත්තට නැග්ග සත්තු නම් හෝමෝ සේපියන්ස් මානවයා හොඳම කොන්දක් තියෙන සත්වයා මේ මානවයා. බය නැතුව තැනකට ගිහිල්ලා ඕන තැනකට මූණ දීලා කොටියට හරි සිංහයට හරි බය නැතුව මූණ දෙන්න පුළුවන් සත්වයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ජානත් එක්ක තමයි අපි ළමයා බිහි වෙන්නේ. ඉතින් මේ ළමයාට අපි නිදහසේ හැදෙන්න වැඩි දුන්නොත් අර කියන අවශ්‍ය සීමාත් එක්ක මේ ළමයාගේ කොන්ද හොඳින්ම තව තවත් වර්ධනය වෙනවා. මොනොත් අපි කරන්නේ මේ මොනොත් අපි කරන්නේ මේ කොන්ද කඩන එක. කීකරු ළමයෙක් කියන්නේ කොන්ද කඩපු ළමයෙක්. ඕනම දෙයක් කියන දෙයක් අහන ළමයෙක්නේ. ළමා ප්‍රයෝජනය කරන එක්කෙනාටත් මේ ළමයා කීකරුයි එතකොට. ඒක නිසානේ අපිට මේ ළමා ප්‍රයෝජනය තොරතුරු එළියට එන්නේ නැත්තේ. ළමයාගේ අපයෝජන සිද්ධ කරනවා නැටුම් ගුරුවරයා නැත්තම් වෑන් එකේ අංකල්. ළමයා කියන්නේ නැහැ. මොකද කියන්න බෑයි. අපි කීකරු කරලා තියෙන වැඩිහිටි කියන්නේ අහන්න. ෂර්ට් එක ගලවන්න ගියාම ගලවන්න. ඒතර ඒක තමයි ළමයා හිතන්නේ හරි වැඩේ කියලා. ඉතින් මේ කොන්ද තියෙන ළමයා හැදෙනකොට අපිට ටික අපහසුයි. මොකද එතකොට අපිත් එක්ක සමට එකට එක කියනවා. ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනවා. අපි කියන කෑම කන්න හැවෙන්න පුළුවන්. අපි කියන වෙලාවටම බුද්ධඝම නෙමෙයි ඒ වෙලාවට එයා වෙන විෂයක් කරනවා වෙන්න පුළුවන්. අපිට උන 45ට බුද්ධඝම පාඩම් ගන්න. හතට සමාජ අධ්‍යයන. එහෙමම කරන්නේ නැහැ වෙන්න පුළුවන්. අපි කියන ටී-ෂර්ට් එකක් අඳින්න නැති වෙන්න පුළුවන්. ඔය ටී-ෂර්ට් එක මේ කලිසම ගැලපෙන්නේ නැහැ කියලා එයාගේ ක්‍රමයකට. ඉතින් මේ වටත් කැමති නැහැ සමහර ක්‍රමයකට. ඉතින් මේ වටත් කැමති නැහැ සමහරට වැඩිහිටියෝ විශේෂයෙන්ම ගුරුවරු වගේම දෙමව්පියෝ. තමන්ට ඕන විදිහට වින්නෝ නැත්නම් මට මදිකමක්. මගේ අර කිව්ව මාන්නයට පහරක්. මේ මටම මේ ළමයා හිතලා ගහනවා වගේ එතකොට තමයි තරහ තදින් වෙන්නේ. ඇවිල්ලා මේ ළමයාට දසවද දෙනවා ළමයා කොන්ද කැඩෙනකම්. සමහරට අවුරුද්දෙන් අවුරුද්දට මේක කරගෙන යනවා. ඊළඟ අවුරුද්ද ගුරුවරයාට ගිහිල්ලා කියනවා මෙන්න මේ ළමයා බලාගෙන කියලා ලේබල් ගහලා ඊළඟ අවුරුද්ද ගුරුවරට හඳුන්ලා මේ තමන් කඩාගෙන ගියපු කොන්ද ඉතුරු ටික ඔයා කඩන්න කියලා බාර දීලා
යන වැඩසටහනුත් තියෙනවා. ඉතින් මේ මේවා ටික අපි දකින්නේ නැත්තම් අපේ වංශේ කබල් ගන්න අපේ උජාරූ පෙන්නන්න පදක්කමක් හැටියට ළමයා අපි භාවිත. මේවා අපි හැමෝගෙම තින් වෙන්න පුළුවන්. මේ මම කියන්නේ මේ එක්තරා කොට්ටාසියක් විතරක් කරනවා කියන්නේ අපි හැමෝම පිළිගන්නවා අපි හැමෝ තුළ කෙලස් තියෙනවා අඩුපාඩු තියෙනවා දුර්ලභම් තියෙනවා. අපේ අතරේ මේ පදක්කම හැටියට ළමයා භාවිත කරන්න පුළුවන්. අපිට ඕන දේ සිද්ධ වෙන්නේ නැති හින්දා ඒ තරහ ළමයා පිටින් යවනවා වෙන්න පුළුවන්. අපිට සුවදායි සප පහසු ජීවිත ගත කරන්න බැහැ ළමයා ප්‍රශ්න අහනවා වෙනත් එකට එක කියනවා හරි දේවල් වෙනවා හින්දා අපිට අපි මේකට කැමති නැහැ. ඉතින් මේ කාරණා දකින්න වෙනවා අපිට කොන්දපණ ඇති බලගන්නු ළමෙක් හදනකොට අපේ ජීවිතය එච්චරම පහසුත් නැහැ කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒකට ලෑස්ති වෙන්නත් සිද්ධ වෙනවා. හැබැයි ඒක තමයි දෙමව්පියෙක් ගුරුවරයෙක් හැටියට අපිට තියෙන ලොකුම වගකීම. ඉතින් ඒක කරන්නේ නැත්තම් මොකද ඉතින්? මං හිතන්නේ මේ දරුවා පිළිබඳව අපි කතා කරද්දී දැන් අපිට පේනවා ඇති මේ දරුවා විතරක් නෙමෙයි අපිත් වෙනස් වෙන්න ඕන. මේ වැඩිහිටි ලෝකය බිරිඳ ලෝකේ වෙනස් වෙන්න ඕන. ගුරුවරු වෙනස් වෙන්න ඕන. දෙමව්පියෝ වෙනස් වෙන්න ඕන. ඒ වගේම හැම දෙමව්පියෙක්ටම තමන්ගේ දරුවා ගැන සිහිනයක් තියනවා වෙන්න පුළුවන්. මේ සිහිනය ඉෂ්ට කරගන්න ක්‍රමක් තියෙනවා. හැබැයි ඒ සිහිනය බලන්න ඕන දරුවත් කතරම් දුරට ඒ සිහිනය දරුවා සිහිනය බලන්න ඕන දරුවත් කතරම් දුරට ඒ සිහිනය දරුවා ගලුවේ තියනවාද කියලා. අපේ සිහිනය දරුවා තුළින් ඉෂ්ට කරගන්නේ යාමේ ප්‍රතිඵලය හිතා භයානක වෙන්න පුළුවන්. මොකද අපි ඇතිතරම් දන්නවා මේ වන විට දරුවෝ කී දෙනෙක් මේ අපේ සිහින දෙමව්පියන්ගේ සිහින වැඩිහිටියන්ගේ සිහින සඳහා පාවිච්චි කිරීම නිසා ගැටළු වලට මුහුණ දීලා තියෙනවද කියලා. අනන්ත දෙමව්පියන් අපි ඇවිල්ලා හම්බෙලා සමහරලාට කියපු අවස්ථා තියෙනවා. කොහෙද මේ දරුවා මේ හොඳට ඕ ලෙවල් කරා ඒ ලෙවල් හොඳට කරන්නේ නැහැ නේ කියලා. බැලුවම ළමයාට ඕන ඒ ලෙවල් විෂය නෙමේ දෙමව්පියෝ හඳුනලා දීලා තියෙන්නේ. සමහර අවස්ථාවල හිටපු ගමන් දරුවන්ගේ කඩා වැටීම ගිහිල්ලා බැලුවම දෙමව්පිය ලෝකයේ සිදු වෙච්ච පරිවර්තන පවුල තුල සිදුවන ගැටුම් තවත් සමහර තැනක දරුවාගේ පෝෂණය අඩපණ වෙලා දරුවාගේ මානසික ගැටලු මතුවෙලා බැලුවම ගේ ඇතුලේ රණ්ඩු සරුවල් ගුටි කන අම්මා කෙනෙක් අරක්කු බීලා ගෙදර කෑ ගහන තාත්තා කෙනෙක් ඒක තමයි ප්‍රතිඵලය. තවත් දරුවන්ට ලැබෙන සමහර දේවල් ලබා ගැනීමට බැරිවෙච්ච දරුවෝ හරියට කෑම් වේල නොලැබෙන දරුවෝ ගිහිල්ලා බැලුවම ඒ ගෙදර තාත්තා ඒ ගෙදර සල්ලි අරක්කු බාර් වල තැබෑ රූම් වල සිගරට් කම්පැනි වල ගාල් කරලා ඇවිල්ලා දරුවන්ව තරඟයකට දාලා මේ තරඟේ ඉදිරියෙන්ම දුවන්නේ අම්මලා තාත්තලා දරුවෝ ඇදගෙන දුවනවා දරුවෝ වැටි වැටි දරුවෝ තුවාල ලබන මේ කියන සටනට දරුවෝ දමන්න පෙර අපිට දෙමව්පියන්ට හිතලා බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ අද මේ සාකච්ඡාව තුළ දෙමව්පියන්ට ගුරුවරුන් ඇතුළු වෙනත් අවශේෂ කොටස් වලට මම හිතන්නේ සිතා බලන්න වගේම කරලා බලන්න වටින කරුණු රාශියක් මතු කරලා දුන්නා. මේ දේවල් වලින් කියවෙන්නේ ඔබ කිසිත් නොකරනවා කියන එක නෙවෙයි. මේ අම්මල තාත්තලා තමන්ට හැකි පමණින් තමන්ගේ දරුවා වෙනුවෙන් බොහෝ දේවල් කරනවා, නිදි මරණවල් කරනවා, නිදි මරනවා, මහන්සි වෙනවා, මේ දරුවා වෙනුවෙන් කැප වෙනවා. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න සමහරලාට අපි ආදරයෙන් හිතලා බලන කරන සමහර දේවල් වල ප්‍රතිඵලය අනර්ථයක් වෙන්න පුළුවන්. දරුවාට ඇත්ත ආදරය තියෙනවා නම් දරුවා ඇත්තටම යහපත් පුරවැසියෙක් ශක්තිමත් දරුවෙක් බවට පත් කරන්න ඕන නම් නිරෝගී සතුටින් ඉන්න දරුවෙක් බවට පත් කරන්න ඕන නම් ඔබලට හිතලා බලන්න කරුණු රාශියක් අද මේ සාකච්ඡාව තුළ අපි මතු කරා. මේ කරුණු හරහා තමන්ගේ පවුල තුළ අද සිට ඔබලාට පරිවර්තන රාශියක් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. තවත් දවසකින් අපි මේ දරුවා පිළිබඳ සංවාදය මෙතනින් එහා මානයකට ගෙන යන්න ජාතික රූපවාහිනිය වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔබ සැම සහභාගී වේයයි අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් එදා වෙනකන් සිටින්නේ නැතුව ඔබේ දරුවා වෙනුවෙන් අද සිටම ක්‍රියාත්මක වීම මං හිතන්නේ අද රාත්‍රියේ සිටම ක්‍රියාත්මක වීම වැදගත් කියලා විශ්වාස කරනවා. එසේනම් අද මේ සාකච්ඡාව හා අප සමග සම්බන්ධ වුණු කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ
වෛද්‍ය සායනික මනෝවෛද්‍ය විශේෂඥ මහාචාර්ය ප්‍රියංජලිද සොයිස මහත්මිය, ඒගොම කොළඹ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය මහේෂ් රාජසූරි මහත්මයා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සුභාංග හේරත් මහත්මිය, ඔබ තිදෙනාටම ඉතාම ස්තුතිවන්ත වෙනවා. අප ජාතික රූපවාහිනිය වෙනුවෙන් ඉතා මහඟගේ කරුණු සමුදායක් අපගේ දරුවන් වෙනුවෙන්, ඒ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් මෙතනට ගෙන හැර පෑම පිළිබඳව ස්තුතියි. ඔබ සැමට සුභ රාත්‍රියක්.